ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියව හැමෝටම ආයිබෝන් සර්. හරි අපි ආයිබෝන් සර්. ඉස්සරහම ආයිබෝන් සර්. කවිතිනාය අවසන් කරමුද හැමෝටම කවිතිනෝ ඉතව ඔව් සර්. ආ කවිතිනාය මට පොඩ්ඩක් කැම්ප එකට පෙන්නලා මේ ලියන පටන් ගන්න කවි නිබන්ධනේ ඒ වගේම අපි අද පන්තිය 9යි 9 9යි 15 අතර නවත්තනවා පැයක් කට වඩා පොඩක් වැඩි වගේ තමයි කරන්න වෙන්නේ පොඩි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා මට ඒක නිසා නැත්තම් පන්ති දිගටම කරනවා අපි සර් 9න් පස්සේ නවත්තනවා ඒක නිසා මේ අපි මං කරලා වැටි කරමු හරි සරදා ලියන්න පටන් ගන්න සරදාත් කවි කියක් තියෙනවද තව එමුතේ දම්සති ලියන්න පටන් ගන්න දම්සති ලියන්න පටන් ගන්න සන්නිරු ලියන්න පටන් ගන්න යනුක excuse me sir දුලින ඉසල් sir ඔව් තිසල් sir අද මගේ කැම එක වැඩ කරන්නේ නැහැ sir අර කැම කවි කියත් වෙනවා තිසල් යනුක ලියන්න තුනේ පටන් ගන්න යනුක 16 පාඩමේ දෙකක් තියෙනවා sir 21 පාඩමේ තුනයි sir ආ පටන් ගන්න ඉක්ම කරන්න දුලින දම්සදි සර් ලියන පටන් ගන්න දුලින මොකද කරන්නේ දුලින ලියන පටන් ගන්න ඕන හරි සර් ආ පටන් ගන්න ඉක්මන් කරලා කවි කියක් තියෙනවද දුලිනට දෙකයි සර් ආ ඉක්මන් කරන්න තිසල් ඔයා ලියන්න හොඳද හා සර් දාසියත් යන මේ ලින්දිනි ඔව් සර් කවි ලියනවද කවි පාඩම්ද ඔව් සර් ඔයාලට කියක් තියනවද 21 වෙනි පාඩමේ කවි සර් 21 වෙනි පාඩමේ කවි තුනක් තියෙනවා ආ ඉවර කරගන්න එක මම කරලා කවි තුනයි නේ සර් ලියන්න තියෙන්නේ නේ ඔව් තුනයිනේ අන්ටි කෝ පාඩම් දීලා තියෙන ඔක්කොම ඔව් සර් ආ හරි මම කරන්න
සන්රු ලීලි වරද? ඔව් සර්. දැන් මේ මම ගිය සති දැක්කම කියන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මේ හරියට කැම් එක දිහා බලාගෙනම කවිය කියන්න ඕනද? මේ බලාගෙන කවි කිව්වහම මට හිතෙන්නේ හරියට පාඩම් කරලා නැද්දෝ කියලා වගේ නිකන්. හැමෝමෙමයි. හරි. සනීර මට කැමරේ පෙන්වලා ඉස්සෙල්ලා නිබන්ධනේ. දැන් සනීරගේ ඔක්කොම කවිටි කිව්වරයි නේ පුතේ? අවසන් හරි. පටන් ගමු පුතේ ඩක්කලා. සනීර කියන්න. පර සතුරන් ඇති යති යන අර සතුරන් ඉති ඉති යන බසට බසටා හැර අඹු දරුවන් යන තොප වලට ගොරජර මළු එනු දැක දැක වෙතට පරමාදව ඉන්නේ ඇයි පිනටා ඊළඟට ගඟ වතුරේ යන මිනිසෙකු ලෙසිනේ දුකිනේ ඉනේ ගඟ ළඟ ඔළුවට අනැගෙන ලෙසිනේ සගමුක් දෙන බණ අදහා නොගෙනේ දුගතියේ වැද තොප කිමදුක් විඳිනේ අර වැනුවා නම් බුදු ගුණ ළඟ කර වැනු ළඟ කර ඔරුවට නොනගිල්ල ඉසිනේ කියන කෙනෙක් ළඟ ළඟ කර මේ හොදේ. හරි. කියන්න වෙනවා නම් වැනුවා නම් බුදු ගුණ වැනුවාමය තැනුවා නම් සිත තමසිත සිත තැනුවාමය දෙනුවා නම් පින්දන් දෙනුවාමය අර දිනුව පින්දෙනවාමය. දිනු හරි. තව එකක් තියෙනව නේද? ඔව් සර් කෙලියට මඩක් සඟවා යහළුවෙකු ගෙනේ එලිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනේ විලිවැස් මක් නොමවිය දෙවි උනත්තනේ කෙලියටවත් පව් නොකර කෙලියටවත් නොකරව සොර කමක් දැනි අපට බලන්නේ පදේ අවසාන පදේ මොකද අපහු. හරි. ඊළඟට දිලුණ කියව දුලින කියන් දුලින නිබන්ධනේ පේන ඉස්සෙල්ල. හරි. දුල්ල ලියන්න පටන් ගන්න කියන පටන් ගන්න. වැනුවා නම් බුදු ගුණ වැනුවාමය තැනුවා නම් තම සිත තැනුවාමය දෙනුවා නම් දන් පින් දෙනුවාමය දිනුවා නම් පරලොව දිනුවාමය කෙලියට කඩක් සඟවා යහළුවෙකු ගෙනේ එලිකුට නැමැත දුන් මිනිසෙකුට එතෙකිනි බිලි මැස්මක් නොමවිය දෙවි උවත් අනේ කෙලියටවත් නොකරව සොර කමක් දැනි තොර කවිටික ඔක්කොම ඉවරයි නේ දුලින. ඔස දුලින කවිටික සේරම ඉවරයි. සන්නිරුගෙත් කවිටික ඔක්කොම ඉවරයි නේ. ඔව් හරි. අපි යමු ඊළඟට යෙනුක කියමු. සර් මට පෙන්නන්න නිබන්ධනේ. පේනවද හරි. අනෙක් පිටු පෙන්නන්න. අවුඩ 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 ටික. හරි. කියන්නක් ගාලා. ගඟ වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ සංගමුක් දෙන බණ අදහා නොගනේ දුග්ගතියේ වැඳ තොප කිම දුක් විඳින වැනුවා නම් බුදු ගුණ වැනුවාමය තනුවා නම් තම සිත තනුවාමය දෙනුවා නම් දන් පින් දෙනුවාමය දෙනුවා නම් පරලොව දිනුවාමය එළියට කඩක් සඟවා යහළුවෙකු ගෙන එලිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකින කියන්නේ විලි වැස්මක් නොම විය දෙවි වුවත් අනේ කෙලියටවත් නොකරව සොරකමක් දැනේ හරි. එතකොට යෙනුකත් ඔක්කොම කවිටි කිව්වරයි නේ. ඔව් සර් හරි. ඊළඟට තේරුම් ටිකට මොකද්ද කරන්නේ මොකද පුතේ? තේරුම් ටිකට තේරුම් ටිකට මම වචන ටික ගිය සතියේ ටිකක් කිව්ව නේද වචන ටික. ඔව් සර් කිව්වා හා. ඒක මොකද්ද මම කිව්වේ වචන ටික එතකොට? සාරදා සයක අච්චුපචයට යාගත්ත කවිටික සම්පූර්ණ කරලා තිබෙන්නේ නැති නිසා හරි මං ආයෙත් පස්සේ කියන්නම් එකට මොකද්ද කරන්න ඕන කියලා. හරි. මේ සාරදා කියමු නිබන්ධනේ පෙන්වන්න කියන කවි ටිකක් ගාලා. හරි සාරදා. හරි. හරි. කියමු ටක් ගාලා. ගංගා වතුරෙහි යන
යන මිනිසකු දුකිනේ ළඟකළ ඔරුවට නොනැගෙන ලෙසින්නේ සංගමක් දෙන බණ අදහා නොගෙන දුගතිය වැදතොප කිමදුක් විඳිනේ වැනුවා නම් බුදුගුණ වෙනුවාමය තැනුවා නම් තම සිත තනුවාමය දෙනුවා නම් දන් පින් දෙනුවාමය දිනුවා නම් පරලොව දෙනුවාමය කෙලියට කඩක් සඟවා යහළුවකු ගෙනේ එලිකොට නැවත දුන් මිනිසකුට එතකෙනේ විලිවැස්මක් නොම විය දෙව්වත් අනේ කෙලියටවත් නොකරව සර කමක් දැනේ. හරි හරි ඊළඟට දම්සදි කියමු නිබන්ධනේ පෙන්වන්න. හරි දම්සදි කියන්න කවිය. ගඟ වතුරේ යන මිනිසකු දුකිනේ ළඟකළ ඔරුවට නැනගෙන ලැසිනේ සඟමක් දෙන බණ අදහා නොගෙනේ දුගතිය වඳතොප කිමදුක් විඳිනේ වැනුවානම් බුදුගුණ වැනුවාමය තනුවානම් තමසිත තනුවාමය දැනුවානම් දන්පින් දෙනුවාමය දිනුවා නම් පරලව දිනුවාමය හරි කෙලියට කඩක් සඟවා යහළුවකු ගෙනේ එලිකොට නැවත දුන් මිනිසකු එතකිනේ විලිවස්මක් නොමවිය දෙවි උවත්තනේ කෙලියටවත් නොකරව සොරකමක් දැනේ. එතකොට සාර දම්සදි කිත් ඔක්කොම කවි ටික ඉවරයි නේ නේද? ඔසෙ ඔව් දම්සදි දැන් ලකුණු ප්‍රමාණය කී පාර මතකද ඔයාලට කී වාරේ? සර් ගිය පාර මාසයට දැම්ම පේපර් එක 58යි නේ? 58 ඊට කලින් පාර කීයද ඔයාලට? 85 අඩුපාඩු හඳුනගෙන දැන් පාඩම් කරනවා තිය කියලා හිතනවා. ඔව් සර් මේ පාර අර 85 50 ගන්නට වෙච්ච එක මේ එන පාර ඔයා අනිවාර්යෙන් 95 ලකුණු ගන්න හොඳද? හසර් අනිවාර්යයි අඩුපාඩු වෙච්ච එක හදලා මේ අඩුපාඩු වැඩි කර ගන්න ඕන මේ හරියටම අදාළ ගන්න. හරි ඊළඟට කවි දුලින දෝන ලින්දිනි මොකෝ තත්ති ලින්දිනි හරි වරද? ඔසා ලියලි ඉවරයි. හරි පෙන්නලා මට ට්‍රක් කරලා කවි ටික කියමු. අනෙක් පිටුව පෙන්වන්න. හරි ලින්දිනි ටක්කල් පටන් ගන්න. ගඟ වතුරෙහි යන මිනිසකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ සංගමොක් දෙන බණ අදහා නොගෙනේ දුගතිය වැඳ තොප කිමදුක් විඳිනේ වැනුවා නම් බුදු ගුණ වැනුවාමය තැනුවා නම් තම සිත තැනුවාමය දෙනුවා නම් දන් පින් දෙනුවාමය දිනුවා නම් පරලොව දිනුවාමය කෙලියට කඩක් සඟවා යහළුවකු ගෙනේ එලිකොට නැවත දුන් මිනිසකුට එතෙකිනේ විලිවැස්මක් නොම විය දෙවි උවත්තනේ කෙලියටවත් නොකරවු සොරකමක් දැනේ. එතකොට දැන් කවුද අපි තිසල් අපි පන්ති අවසන් කරන ඔයත් සා කවි ටික කොම් පාඩන්නේ මම පසුව ගන්න හොඳද? හා සර් ඔය කැම් එක නැහැ නේ? නෑ සර් වැඩ කරන්න ගියා. ඔව් එසේ එක දැන් මම මේ ඔකෝ මට මතක් වුණේ නේ දැන් අනිත් අයට නම් දැම්ම දැන් මගේ ෆිසිකල් ක්ලාස් එකේ ආයතන ගෲප් එකට දැම්ම මේ මොන චුට්ටක් එහෙම වුණා මතක වුණා මේ කරුණු ටික දාගන්න. කොහොම මම නමුත් සැට ලියලා දුලින ඇතුවා. ලියලේ වෙලා තිබ්බා රචනාව. දුලිනේක රචනාව සාර්ථකයි මම කතා කරන්න. තව තව කවුද රචනාව ලියලා තියෙන පුතේ? සර් මම එව්වා. ලිව්වා එව්වා නැහැ දම්සදි. සර්. අනිත් කවුද? ලින්දිනි සර් ලිව්වද? ලිව්වා ලිව්වා සාරදා ලිව්වනේ. අපි මෙහෙම කරමු පුතා. දැන් අපි රචනාව දැන් ඔගොල්ලෝ ලියපු රචනාව අපි කතා කරමු ඔන්ලයින් කතා කරන්න ඕන මේක එක්ක රඟ අඩුපාඩු හඳුනගෙන. ඒක නිසා අපි ඊළඟ දවසේ බලමු පොඩ්ඩක්. දැන් හෙට දවසේ ප්‍රශ්නයක් තියෙනවා මට අමතර පන්තියක් කරගන්න උවමනාවක් තියෙනවා. අපි මෙහෙම කරමු අපි අමතර පන්ති ලබන සඳ කරමුද? ලබන සඳුද කරමු අපි අමතර පන්තිය. උදේ කරමු නේ? සර් උදේ 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 කරමු නේද සඳට?
සන්තුතේ කරමු. උදේ කරමු සර්. මේ දෙකියන. හතා මාටට විතර පුළුවන්ද? හරි, අපි 8ට කරමු 8ට. ආ සර් හරි. හරි, උදේ 8ට කරමු පන්තිය. හොඳද? සඳා සඳ දවසේ මේ මම මෙහෙම කරන්නම්. දැන්ට මම අන්තිමට මතක් කරන්නම්. මේ සඳ දවසේ අපි හතහ මාරට ඉඳලා පොඩ්ඩක් හතහ මාරට වගේ එන්න පුළුවන් අය එන්න සම්බන්ධයෙන් අපි 8ට පන්ති පටන් ගන්නනේ. සර් පුළුවන් නම් මේ පේපර් එකක් සාකච්ඡා කරලා දෙන විභාගයට ගන්න. විභාගෙට එක එක පේපර් එක නෙමෙයි පුතා. පේපර් අපි දෙකක් හෝ තුනක්. එකක් ලියන්න ඕන, දෙකක් හෝ තුනක් කතා කරන්න. පේපර් තුනක් අත් අපි ආවම සාකච්ඡා කරගන්න ඕන. ටික අපි කරන්නද? ඔව්, ඒක තමයි. දැන් මම මේ කියන්න හදන්නේ. දැන් මම අද දවසේ පොඩි සාරාංශ කිරීමක් කරනවා මේ 20 21 පාඩම්. අපි ඊළඟ දවසේ සඳ දවසේ 22 23 පාඩම් සාරාංශ කිරීමක් කරලා ව්‍යාකරණ ටික කොහොමද තව පොඩ්ඩයි තියෙන එක අවසන් කරගෙන ඉවරලා ඉන්න අනතුරු අපි යනවා සති ඉදිරි සති. දැන් අපිට ඕන තරම් කල් තියෙනවා අපිට. මොකද අපි දැන් මේ සතියෙන් පස්සේ අපි අයික් ගත්තාම ලබන සතියෙ හැම තියෙනවා. ලබන සතියෙ සඳ කරනවා, බදාදා කරන්න නැහැ. පන්ති එකක් පොඩක් මතක් කරලා ලබන බදාදා කරන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි බොහෝ විට බ්‍රහස්පතින්දා උදේ පන්තියක් වැටේ. මම සඳට කියන්න මොකද ඒක අපි කරන්න කියලා. බදාදා පන්තිය නැහැ ලබන සතියේ. බදාදා වෙනුවට අපි සඳ උදේ කරනවා. බ්‍රහස්පතින්දා කසුන්ස දැම්මල කසස කොයිලාට දැම්මේ? ඒනුක කසුසගේ පන්ති කොහෙලට තියෙන පුතේ? උදේ 7:00 ඉඳන් 9:00 වෙනකම්. ආ, අපිට ප්‍රශ්නයක් නෑ. ඔගොල්ලෝ ඩේ පන්ති විතරනේ දාලා තියෙන්නේ. ඔව් සර්. හරි, ඊට පස්සේ හොයි හවස වහන් බලමු වෙලාවක් ටයිම් එකක් හදාගෙන අපි එක කරමු කොහොම හරි. හවස වෙයි හරි. හොඳේ අපිට 10 11ට උනක් කමක් නෑ. 11ට 10 මාට 11ට උනක් පටන් ගත්තා කියලා ගැටලුවක් නෑ ඒ ඔගොල්ලෝ. ටයිම් එක නේද? ඒ පුතේ සර් 10:11 ඒ ටයිම් එක නේද? හේ කවදදද? බ්‍රහස්පතින්දා. ආ, ගැටලුවක් නැහැනේ. නෑ සර්. හරි, අපි ඒ ටයිම් එක මේ කරගමු. ලබන සතියේ එමුනොත් බදාදා වෙනුවට බ්‍රහස්පති. හොඳේ, දැනට එහෙම මතක තියාගන්න. ඒක ලබන සතියේ බදාදා පන්තිය නෑ, ලබන සඳ පන්තියක් තියෙනවා. ආයෙත් ඉන්නේ බ්‍රහස්පති. එතකොට ලබන සඳ වෙනකොට අපි ඔගොල්ලෝගේ පෙළපොත යම් සාකච්ඡා කරගත්තු කාරණා ටික අවසන් කරනවා. අද පොඩ්ඩක් කතා කරලා අපි අවසන් කරලා ඊළඟ දවසකට සම්පූර්ණයෙන් ඉවර කරගන්නවා අපි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ඔන්ලයින් ලියවනවා පේපර්ස්. හරිද? ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒක අපි දැනට එකක් ලියන අදහස ඉන්නවා. ඒකට අමතරව දෙකක් විතර ඔයගොල්ලෝ gedir diriya ලකුණු යොමු කිරීම කියන එක කරනවා. ඒක මෙහෙමයි වෙන්නේ. මම වෙලාව දෙනවා මේ කැම්මොන් කරගෙන එක්සෑම් එක ලියන්න සූදානම් වෙන්න. පේපර් එක ලියලි ඉවර වෙලා හරියටම ටයිම් එකක් දෙනවා ෆොටෝ කරලා හරි මොකක් හරි කරලා එවන්න. එහෙම අපි මේ වැඩේ කරන්නේ බොහොම අවංකව සත්භාවයෙන් කරන වැඩක්. ඒ නිසා ඔගොල්ලෝ ඔගොල්ලන්ට අවංක වෙන්න, ඒ අවංක භාවය රඳවගෙන අපි මේ වැඩේ කරමු. දැන් මෙතන ඉන්නව ඇත්තටම 70 ගණන් වල. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම නම් සති ගණන් වෙනවා කරේ වශයෙන් සන්නේ අඩෝනේ. මොකද අපි ගත්තාම සන්නේ රුට 78ක් තියෙනවා ගිය වාරේ. එතකොට අපි ඒක කොහොම හරි මේ වාරේ 80න් එහාට යන්නට ඕන. 80න් එහා යන්නට ඕන. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන එකක්. ඊළඟට යෙනුකත් එහෙමයි 79 ඉන්නේ. 80 පැනලා ගන්න ඕන. සාරදා 90 පණින්න ඕන ඔයා මේ වාරේ. ලකුණු 90 පැනලා ගන්න ඕන මේ තියෙන වාතාවරණෙත් එක්ක. ඔයා ලකුණු ඉන්න ප්‍රමාණෙත් එක්ක ගත්තාම නැත්තම් මේ කරන වැඩේ වැඩක් නැති වෙනවා. දුල්ලට නම් මුකුත් කියන්නේ නෑ මම. දුල්ලට කියන්න දෙයක් නෑ මට. ඒක නිසා දුල්ල ඉතින් දුල්ලට ලොකු කාර්යභාරයක් තියෙනවා මේකේ රැඳිලා ඉන්නේ. දැන් ගිය පාර දුලින මේ 8 වසරේ නෙමෙයි 9 වසරේ දරුවෙක්. මගේ පිසික පන්ති හිටියේ 9 දරුවෙක්, සංගමිත්තේ දරුවෙක්, ගෑන් ළමෙක්. 9 වසරේ ලකුණු 99ක් තිබ්බ සිංහල වලට ගිය වාරේ. සාමාන්‍ය සිංහල විෂයට ලකුණු 99ක් ගන්නවා කියන එක එහෙම සරල ලේසි පහස වැඩක් නෙමෙයි. ඒක විෂයක් වගේ නෙමෙයි. ගණන් වලට නම් 100ක් හදලා ලකුණු ගන්න පුළුවන්. සිංහල වගේ විෂයකට ලකුණු 99ක් ගන්නවා කියන එක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. එතකොට දුලින 98 කියලා කියන්නේ දුලින විශිෂ්ට ලකුණක්. ඒ කියන්නේ ඔයාට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ 90 ඔය කියන සීමාවෙ ඉන්න. ගොඩක් වෙලට අමාරු වැඩක්. 90න් එහා ගන්න උත්සාහ කරන එක ලොකු ගැටලුවක් නෑ. 90න් එහා ගන්න ඔය කියන එක. දිස්රුනේ නෑ නේද නේද? ලිදිනි 79යි. ලිදිනිත් අනිවාර්යයෙන්ම ලකුණු 80 පන්නලා ගන්න ඕනේ. ඒක අනිවාර්යයි. මගේ යෝජනාව නම් මේ 70 ගණන් වලින් ඉන්න හැම කෙනාම ලකුණු 90න් එහා ගත යුතුයි කියන එකයි මගේ අදහස. ලකුණු 90න් එහා ගන්නට ඕනේ කියන එක. ඒ වගේම මේ තිසල් තිසලුත් එහෙමයි. තිසල් ලකුණු 80 පන්නන්න ඕන. මේ පාර 66ක් තියෙන්නේ. මේ පාර ලකුණු 80 පන්නලා ගන්නට ඕන. ලකුණු 80 ගන්න අවශ්‍ය කරන වටපිටාව අපි පේපර් 3-4ක් කතා කරාම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඒතර ඔයා පාඩම් කරනකොට පාඩම් කළ යුත්තේ ව්‍යාකරණ ටික වෙනම සූදානම් කරගන්න ගමන්, සාහිත්‍ය ටික වෙනම පාඩම් කරගන්න ගමන්. සාහිත්‍ය ඔක්කොම පාඩම් කරනවා නෙවෙයි. සාහිත්‍ය අපි හඳුනාගත්තු පාඩම් ලකුණු වැඩියෙන් ගන්න අය දන්නව මොනවද බලා ගන්න ඕන, මොනවද පාඩම් කරන්න ඕන කියලා. අපි ආදර්ශ ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරාම අපිට ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගන්න බොහෝ කල් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි නිකන් හිතමු ලබන සතියේ සඳ නෙවෙයි, ලබන සතියේ බ්‍රහස්පතින්ද අපි මේක සම්පූර්ණයෙන් අවසන් කරගන්න කියලා අපේ මූලික කාරණා ටික කතා කරන එක. ඒ කියන්නේ අපි ලබන
බ්‍රහස්පතින්ද කියලා කියන්නේ 10 හා 8. ඒ කියන්නේ අපිට එතනින් පස්සේ අපිට තව සති දෙකක් තුනක් ඕගොල්ලෝ විභාග බොහෝ වෙලාවට දැනට කියලා තියෙන සමහර ඒවාට නම් පෙබරවාරි පෙබරවාරි දෙවෙනි සතිය පටන් ගන්නවා කියන එක. ඒ කියන්නේ මුල සමහරට පෙබරවාරි දෙවෙනිද පටන්ගෙන සිකුරාදා පටන්ගෙන ඉස්කෝලේ සිකුරාදා ඔය අදාළ දේවල් ටයිම් ටේබල් දෙනවා කරලා දෙවෙනි සතිය පටන් ගන්නක් තාවුත් තියෙන සමහර කියනවා දොස්සේද පටන් ගන්නවා. ඒ කියන්නේ ඊළඟ සතිය පටන් ගන්නවා කියලා. කොහොම නමුත් අපි ලබන මාසේ ඒ විභාගයේ තියෙන අතරතුරේ වුණත් අපිට කාලය අරගෙන පේපර්ස් කතා කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒ නිසා හැම කතා කරගමු. කිසි ගැටලුවක් නැහැ අපිට අනිවාර්යෙන් කරන්න පුළුවන්. අපි මේ වැඩේ කොහොම හරි කළ යුතුයි. අපිට වැදගත් දැන් ප්‍රශ්න පත්‍ර ටිකක් කතා කරන්නේ. කො දැන් පටන් ගෙන කතා කරන වල අවසාන සති දෙකක් හෝ තුනක් අපිට තියෙන සති තුනක් විතර අපිට තියෙන ඕගොල්ලෝ විභාගයට යන කලින්. ලබන සතියෙන් උරෙන් පස්සේ සති තුනක් විතර තියෙන සති තුනට අපිට විශාල කාර්යභාරයක් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක උපරිම වැඩ ප්‍රමාණයක් කරගන්නවා. ඕගොල්ලොත් මම පේපර් එක පේපර්ස් තුන හතරක් සූදානම් කරලා තියෙනවා. සූදානම් කරපු පේපර්ස් ඒ විදිහට අපි සාකච්ඡා කිරීමක් කරනවා. ඉන්න අපිට ඉහළ ලකුණකට යන අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕන මේ වෙලාවේ. හරිද? හරි. එහෙනම් අපි යමු ඉක්මන් කරලා අපේ විශේෂ පාඩම සාරාංශ කරමු. ඔබතේ සර් පොඩ්ඩක් පෞද්ගලික ලිපියක ආකෘතිය අධ්‍යයනය කරනවා. පෞද්ගලික ලිපියක ආකෘතිය කාටද ඕන? සර් මට. දම්සදීද කවුද? සානියුර. සන්නුලට. මොකෝ සන්නුලු හදිසි පෞද්ගලික නෑ සර්. ඒ ලහන නිසා ඒක පැඩලෙනවා. තේරුණේ? ඒක පේපර් වල හන නිසා පැටලෙනවා. පැටලෙනවා. කිසිසේත්ම ඔගොල්ලොගේ විෂය නිර්දේශය තුළ විභාගෙදී පෞද්ගලික ලිපියක් අහන්නේ නැහැ. නමුත් අපි පෞද්ගලික ලිපියක ආකෘතිය දැනගෙන ඉන්නේ කොහොඳයි. සාමාන්‍යයෙන් සාහිත්‍යයක් ওই ප්‍රායෝගික ලේඛන කතා කරනකොට ප්‍රායෝගික ලේඛන මුලින් ඉඳලම කතා කරන පෞද්ගලික ලිපි ඉඳලා 6 වසරි කරගෙන පෞද්ගලික ලිපි ඉඳලා සාකච්ඡා කිරීමක් කරනවා ඇත්තටම. සන්නුර අහපු නිසා තනිතයනත් වැදගත්. සත් පුංචි කාරණා කිපයක් මතක් කරන්නම්. ආකෘතිය සම්බන්ධයෙන් ඒක විභාගයට අහන්නේ නැහැ. ඒක අනිවාර්යයි. විභාගයට අහන්නේ නැහැ. නමුත් අනිත්‍ය අපි දැනගන්න ඕන සම්පූර්ණ පෞද්ගලික ලිපි අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. දැන් පෞද්ගලික ලිපි වෙනුවට අපි තාක්ෂණය පාවිච්චි කරනවා මේ දවස්වල මේ වර්තමාන කාලය තුළ. ඒ නිසා පෞද්ගලික ලිපි කියන එක අපෙන් අභාවයට ගිහිල්ලා තියෙන්නේ. පෞද්ගලික ලිපි කතා කරන්නේ නැති තරම්. කොහොම නමුත් අපි පෞද්ගලික ලිපියක ආකෘතිය දැනගෙන ඉන්න ඉපැයි ආසාවටවත් ලියන්න අවස්ථාවක් ආවත් ලියන්නෙම නැහැ. ඒ තරම් අපි තාක්ෂණය දියුණුයි. ඒ නිසා පෞද්ගලික ලිපියක් අපි ගත්තොත් එහෙම අපි දන්නවා මෙන්න මේ පස පිටු මේ පිටුව කියලා. හරිද? මේ පැත්තේ පිටුව තියෙන කියලා. මෙන්න මේ පස කියනවා දකුණු පස උගුල්ලෝ යවන්නාගේ නම හා ලිපිනේ නේන දිනේ නේන ඔච්චරයි අපි කරන්නේ. ඊළඟට අපි ආමන් මෙතනින් දානවා ආමන් මෙෂීල් මොනවද අපි කියනවා මේ ආශිර්වාද පාඨය. ඊළඟට පොඩි ආමන්ත්‍රණයක් දානවා. මේ අපි මෙන්න මෙහෙම මේක තමයි අපේ පිටුව කියලා හිතුවොත් ඔන්න ඔය ටික ඔය විදිහට එන්නේ අනිවාර්යෙන්ම ඔය ටික එන්නට ඕන මොකද විභාගින් දෙනකොට. ඊළඟට අපි මේකේ අන්තර්ගතය කියන එකක් ගන්නවා. අන්තර්ගතයක් අන්තර්ගතය ගන්නවා. මේ අන්තර්ගතය ගත්තොත් එහෙම අන්තර්ගතයේ අන්තර්ගතය තුළ අපි විභාග වෙයිම අපි විශේෂඳන ගත්තොත් අන්තර්ගතය අපි අනිවාර්යයෙන්ම ඡේද තුනක්වත් සම්පාදනය කරගත යුතු ප්‍රවේශය කර්ම දැක්වීම සහ අවසානය කියලා ඡේද තුනක්. මේ හා අපේ ඉංග්‍රීසි වල ගත්තත් අපි ඒක සාමාන්‍ය මතක තියා නේද? පටන් ගන්නකොට අපි රචන අපි ප්‍රායෝගික ලේඛනයක පෞද්ගලික ලිපියක් පටන් ගන්නකොට අපි නේද? ඔයාට කොහොමද මම නම් සුබරේ සුවෙන් සිටිමි. මේ ගෙදරයි කොහොමද පොඩි ප්‍රවේශයක් ගන්න දැන් ඉංග්‍රීසි අපි දුමු ලෙටර් එක ඒ වේත් එහෙමනේ ඉංග්‍රීසි ඒ ලෙටර් එකත් එහෙම නේද? How are you getting on? I think that you are keeping well. අපි එහෙම නිකන් අවර් ප්‍රවේශයක් ගන්න. ඒ වගේ සිංහල වලත් එහෙමයි. ඊළඟ අපි ලිපිය ලිවීමේ කාරණාව මත පදනම් වෙලා අන්තර්ගතය වෙනම ලියා දක්වනවා. අන්තර්ගතය වෙනම ලියා දක්වනවා. මොකක්ද කියන කාරණාව මත ඒ අන්තර්ගතයේ සමහරලාට ඡේද දෙක තුනකට තවත් බෙදෙන්න පුළුවන්. මොකද ඔයා ලියන කර්ම ප්‍රමාණෙත් එක්ක. ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් ඔන්න ආරම්භය කර්ම දැක්වීම සහ අවසානය. අවසානය අපි දන්නවා. අපි බොහොම ලයන්විත අපි නැත්නම් හිතේ හිතේ ශිව අපි අවසන් කරන ලිපියක්. එහෙනම් අදට නවතිනි. ඔබ පෞලි සියලු දෙනාත් අනිත් අයත් මතක් කරා කියලා කියන්න. ඔබ ඇතුළු පෞලි සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ඇත රැකවරණය හැම ගැන තමන්ගේ ආගම දහමට අනුව ප්‍රාර්ථනා කරමින් අදට මව නවතිනි. ළමේ ලිපිය ලද විකස ලිපියක් කියන ආදි ලිස්ට් එකක් කොමෙන් අවසානයක් අපි සටහන් කරගන්න. ඒ කියන්නේ එහෙනම් අපි දන්නවා පෞද්ගලික ලිපියක අවම ඡේද තුනක් තිබිය යුතු එක සම්බන්ධ කරනවා. ආරම්භය ප්‍රවේශය කියන එක ප්‍රවේශය ගන්න ක්‍රමයක් තියෙනවා. දෙපැත්තම සම්බන්ධතාවය රැක ගන්න ගමන් දෙපැත්තම සමදියාව සටහන් කරගන්න. ඊළඟට ලිපිය ලිවීමේ අරමුණ අන්තර්ගත විදිහට එකතු කරලා වෙනම සටහන් කරගෙන යනවා සහ අපි අවසානයක් ගන්නවා. ඒ අවසානය කියලා ගන්නේ අර ලිපිය බොහොම සුහදව සුහද ආරම්භ කළා වගේම සුහදව හදවත සමීපව වසන් කරන්න තමයි අපි කියන්නේ.
තමයි සාමාන්‍ය. දැන් මම කියනවා යවන්නාගේ නම් මහලිපිණය, තීනය, ආශිර්වාද පාඨය, ආමන්ත්‍රණය, අන්තර්ගතයේ ඡේද තුනයි. ඊට අවසානය පොඩි අවසානයක් මෙන්න මේ යවන්නාගේ ලිපිණය ලියුම් පැත්තේ මේ අවසානය අපි සාමාන්‍ය පැරණි ලිපි වල කරන්නේ. එතෙන්දී අපි කරන්නේ මොකද්ද? අපි අවසන් කරන කොහොමද අවසන් කරන්නේ? තමන් සාමාන්‍යයෙන් තමන් අස්සම් කරනවා, අස්සම් කිරීම අනිවාර්ය නැහැ. ලිපියක් මේ පෞද්ගලික ලිපියක් ලියලා අස්සම් කිරීම අනිවාර්ය නැහැ. අපි අස්සන වෙනකොට අපි බොහෝ වෙලාවට තමන්ගේ සබැඳි නම මීට චූටි පුතා ලොකු දුව එහෙම ලියලා නම නමේ කෑල්ලක්ම ලියන අස්සම් කරන වෙනකොට එහෙම ලියන අවස්ථාවක් තියෙනවා. යවන්නාගේ ලිපිණේ ගත්තොත් එහෙම පෞද්ගලික ලිපියක යවන්නාගේ ලිපිණේ පළමු වතාවේ දෙවෙනි වතාවේ විතර ලිව්වට එක්කෙනාටම නම් ලිපිය ලියන්නේ දිගටම, එක් අයෙකුටම නම් දිගටම ලිපිය ලියන්න. අපි පස්සෙ මොකද කරන්නේ? යවන්නාගේ ලිපිනේ ලියන්නේ නැහැ. ඊ වෙනුවට වෙනම මොනවාරි පාඩයක් දාලා ලියනකොට තමයි සාමාන්‍ය ආකෘතිය ඇති නේද සම්නිරු? හරි, තවත් අවශ්‍ය නම් මට පොඩ්ඩක් මතක් කරලා මම අයි කියන්න. හොඳේ. ඒක සන්නුගේ මොකරි මොනවාක් නිසා නේද අපි ඒක කතා කරේ. අපි ළඟට ආවම ඉක්මන් කරලා මේ වචන ටිකක් තියෙනවා මේ ළඟට ලියා ගන්නවා. මේ විසින් පාඩේ මාතෘකාව ලියා ගන්න සාහිත්‍ය මුසම් පොත ඉක්මන් කරලා 19 අපි ගිහින් ලියා ගන්න 19 සර් බදාත පන්තිය තියෙනව නේද? මේ බදාදා පන්තිය නෑ පුතේ. හොඳේ. ආ හරි සර්. ලබන බදාදා පන්තිය තමයි නැහැ කිව්වේ. ලබන බදාදා පන්තිය අපි බ්‍රහස්පතින්දා උදේ 10 11 වගේ ටයිම් එකක් දාගෙන කරනවා කියලා මම කිව්වේ. හරි සර්. පාඩම මාතෘකාව ලියා ගන්න. නිකන් ලියලා තියන්න අපි දැන් ඔක්කොම නෙමෙයි මේකේ. හරි, අපි යමු ඉක්මන් කරලා පාඩමට පොඩ්ඩක් අදහසක් එකතු කරගන්නත් එක්ක. මේ පාඩම තුල සාකච්ඡා කරන්නේ චරිතයක්, චරිතයක්. මේ පාඩම තුල සාකච්ඡා කරන්නේ චරිතයක්. කවුරු ගැන මේ පාඩම කතා කරන්න මතක් කරගෙන දැන් ඔයගොල්ලෝ පාසලේ කතා කරලා ඉවරයි මේක. කවුරු ගැන මේ පාඩම කතා කරන්නේ? විද්‍යාලනම් පූජකතුමෙක් සහ හම්බුනම. ආ? මිගෙට්ටුවත්තේ ගුණානන්ද. ඔව්, මිගෙට්ටුවත්තේ ගුණානන්දයි. මේව නැත්තම් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි. මේ ගුණානන්ද හාමුදුරුවෝ කිව්වහම පිට අග්ගාල මතක් වෙන වැදගත්ම වචනයක් තියෙනවා. මොකක්ද වචන ඛණ්ඩයක් එනවා? මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි නැත්තම් මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ කියන නම කිව්වා ගාවට අග්ගාල මතක් වෙන වචන ඛණ්ඩයක් තියෙනවා. මොකක්ද? පංචමහාවාදී. මොකද්ද පංචමහාවාදී? දැන් ඔයගොල්ලන්ට මම කලින් දවසක කිව්වා මෙන්න මේක කියව ගන්න කියලා. ඔන්න පොඩක් ඉනවා පෙන්නන්නම්. මගේ නිබන්ධනයක තියෙන කොටසක් මේ පොතේ තියෙන කොටසට අමතරව ගුරුවත් පොතෙන් උද්ධෘත කරගන්නා ලද සහ අවනිකුත් කාරණා එකතු කරගත්තු. මෙන්න මේක කියව ගන්න කියලා කිව්වා. මම හිතනවා මේක කිය සාර්දා මේ කියවලා තියෙන දැන් මේ රෝට කියව ගන්න ඕන හැම කෙනෙක්ම පාඩම අවද කෙටියෙන් සාකච්ඡා කරලා අවසන් කරනවා. මූලික කාරණා කීපයක් කතා කරලා අපි අවසන් කරනවා. මේ පාඩමට අදාළ මෙන්න මේ කොටස කියව ගන්න. මේ තියෙන්නේ ඔයාගේ පොතේ නැති උන්වහන්සේ සම්බන්ධ අනිකුත් කාරණා ටිකක් නේද? මේ Taman ඉදිරියේ පැමිණි හැම කටයුත්තකදීම පසුබට නොවී ක්‍රියා කිරීමෙන් විජය ප්‍රතිලාභය හිමි කර ගන්නා පුද්ගලයා වීරයාලෙස සලකනු ලැබෙන කවුරු? වීරයා කියන්නේ කවුද? Taman ඉස්සරහට හැම කටයුතුකම පසුබට නොවී ක්‍රියා කිරීමෙන් විජය කියලා කියන ජයග්‍රහණය ලබා ගන්න කෙනාට තමයි වීරයා කියන්නේ. උසස් සුඛේ ජන්මදායදේ කොටගත් ප්‍රශංසනීය උද්ධාර ගුණ සමුදාය ජීවිත පරිපූර්ණත්වයේ පත් කරගත් වීර පුද්ගලයෙකුගෙන් ලෝකෙට සිදුවන මෙහෙය මෙතකයි පමණ කළ නොහැකිය. මේ උන්වහන්සේ පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් මේකේ තියෙන. ඔයගොල්ලෝ මේක කියව ගන්නටම අවශ්‍යයි. මේක අනිවාර්යෙන් පොතේක තියෙන කාරණාත් එක්ක සම්බන්ධුණු ටිකක් එහි නොමැති කාරණා ටිකක් තියෙන. ඊළඟට වාද පහ පිළිබඳ වෙනේනම් දැන් පොතේ ඔයාගේ වාද පහ පිළිබඳ වෙනම නැහැ. දැන් බද්දිකම වාදය, උදන් විට වාදය, ගම්පොළ වාදය, පානදුර වාදය ආදී කොටගත් මේ වාදයන් පිළිබඳ වෙනම විවරණයකුත් මේකේ තියෙන. ඒක නිසා මේ වාදයන් ටික ඔයගොල්ලෝ වෙනම කියව ගන්න. වාද හතරයි මේකේ තියෙන. වාද පහක් තියෙන. වාද පහ පිළිබඳ වෙනම කියව ගන්නත් ඕනේ. නිබන්ධනයේ තියෙන කොටස ඔයා වෙනම සූදානම් කරගන්න. ඒ කියන්නේ ඔයා වෙනම කියව ගන්න මේකනේ අහන්නේ. කියව ගන්න. ඔබද සර් ඒ විභාගයට එනද විස්තර කරන්න කියලා. අනේ නෑ, කවදාවත් දෙන්නේ නෑ. මේක මේ පාඩමෙන් ඔයාට එන්න පුළුවන් මාතෘකාව මොකද්ද කියන්නේ? මේ පාඩම විභාගයට එන්න පුළුවන් කොටස් දෙකක් විතර කියන්නේ. අවස්ථා සම්බන්ධවයි
අන්න හරි එකක් තමයි යනක කිව්වා වගේ අවස්ථා සම්බන්ධ වෙන්න පුළුවන් බොහෝ විට. තව වාද පහනම් කරන්න. එහෙම සාමාන්‍යයෙන් එන්නේ නැහැ පුතා මෙච්චර කාලෙකට ඇවිල්ලා නැහැ. මොනක් තව එන්න පුළුවන් මේකේ? පදබැදීම ව්‍යාකරණ කොටසක් තියෙනවද මේකේ පද බෙදීම කියලා? ourselves ඒද මේකේ එකක් ආවොත් එන්නේ මතක තියාගන්න එක කාරණාවක් තමයි මේ පාඩමෙන් ආවොත් එන්නේ. ඒක සරලයි ඉතාම ලේසි. ඒ තමයි පද බෙදීම කියන එක තියෙනවා පින් කතා කරන්නේ මාතෘකාවක් නේ. හරි මේකේ ආවොත් එකක් එන්නේ මතක තියාගන්න මේ අවස්ථා සම්බන්ධයි. ඒක ඉතාම ලේසි. බොහොම පුංචි කාරණා දෙක තුනක් තියෙන අවස්ථා සම්බන්ධයි. පොහෙට එන්නත් පුළුවන්. හරිද? මම අර ආදර්ශ ප්‍රශ්න මත කතා කරන අවස්ථා සම්බන්ධයෙන් පාඩම් ටික වෙනවා අපි වෙන මෙතන සාකච්ඡා වෙනවා. ඒක නිසා එහෙම එන්නත් පුළුවන්. ඒ එහෙම නැත්තම් මේකෙ එන්න පුළුවන් ප්‍රධානම විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්නය තමයි රචනාව. මොටිවත් ගුණානන්ද හිමි කියන මාතෘකාව යටතේ රචනාවක් එන්න පුළුවන්. ඒ හැර මේ පාඩමේ වෙනස් සැකසිය හැකි මාතෘකා නැත්නම් වෙනස් සැකසිය හැකි කොටස් නේ. එහෙම කොටස් මේකේ ඇත්තේ නේ. එතකොට උන්වහන්සේ පිළිබඳව මේකේ සාකච්ඡා කිරීමක් කරගන්නවා. සමහරලාට මේකේ උදෘත ඇදිර එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අපි මේකේ තියෙන වචන ටිකවත් අපි ඉක්මනින් පාඩම් කරගෙන බලාගෙන යන්න ඕන නිසා වචන ගැනට අවධානය යොමු කරේ වාක්මාලාව පෝෂණය කරගන්න ගමන් අපි ඉක්මන් කරලා මේකේ තියෙන කාරණා ටික සාකච්ඡා කරගෙන යමු. පුතා 19 වන සියවස කියන එකට උත්තරයක් දෙනවා කවුරු? කා මොකද්ද මේ 19 වන සියවස කියලා කියන්නේ? 19 වන සියවස. 1900 ගණන්. හා? නෑස 1800න් පස්සේ. අන්න හරි 1800 ඉඳලා 1000 කී වෙනකන්. 1900. අන්න හරි 1800 ඉඳලා 1000. දැන් මේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ කීයද ඉන්නේ මේ? 1801 ඉඳලා මේ 1900 වෙනවා. 1900 වෙනවා. දැන් අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂ කී වෙන එකේද ඉන්නේ? 2025. ක්‍රිස්තු වර්ෂ 2024. 24 අපි දැන් ඉන්නේ. එතකොට මේ 19 වන සියවස කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1800 ඉඳලා 1900 අතර වූ කාල සීමාව කියලා ඔයගොල්ලෝ සරලව මතක තියාගන්න දලා දහසක් විතර ගන්න. හරිද? හරි. ඒ කාල සීමාවේ කියන්නේ ඔය 1900. දැන් මේ කාලේ ලංකාව පාලනය කරේ කවුද? ඔය කියන කාල සීමාව 19 වන සියවසක ලංකාව පාලනය කරේ කවුද? ඉංග්‍රීසි. ඉංග්‍රීසි නේද? ඉංග්‍රීස් දැන් අපි දන්නවා 1505 කවුද ලංකාවට එන්නේ? පෘතුගීසි. පෘතුගීසි නේද ලංකාවට 1505. 1656 කවුද එන්නේ? ලන්දේසි. ලන්දේසින් එනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා එතනදී අර ඉංග්‍රීසිල මිදිත් ගත්ත කතාව නේද? රාජසිංහ රජතුමාගේ කතාව ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට ලන්දේසින් ලංකාවේ මොහොතවරු පදාත් පාලනය කරනවා. ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි දෙගොල්ලම උත්සාහ කරා උදුරට අල්ලගන්න බැරි වුණා. ඊළඟට ඔයගොල්ලෝ දන්න 1656 ඉඳලා නැත්නම් 58 ඉඳලා 1796 වෙනකන් මුහුදුවර පළාත් පාලනය කරන්නේ කවුද? ලන්දේසි. ඊළඟට 1796 ලංකාවට එනවා කවුද? ඉංග්‍රීසින් එනවා. 1796 ඉංග්‍රීසින් එනවා. 1815 වෙනකන් ඕන් මුහුදුවර පළාත් පාලනය කරනවා. 1815 ඉඳලා ඔන්න ඒ කියන්නේ 19 සියවසේ මුල් භාගයේ ඉඳලා 1948 වෙනකන් ලංකාව පාලනය කරනවා කවුද? පරිපාලන පාලනයක් ගෙනනවා කවුද? ඉංග්‍රීසි. ඔක තමයි අපි දන්න සාමාන්‍ය ඉතිහාසය. ඒතර මෙන්න එහෙනම් අපිට පේනවා මේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් මෙලක මේ තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න එඩිතරව කටයුතු කරන්නේ මොන කාල සීමාවෙද? පෘතුගීසීන් ඉංග්‍රීසීන්ගෙන් පස්සේ අපි දන්නවා සෝරි පෘතුගීසි ලන්දේසීන්ගෙන් පස්සේ ඉංග්‍රීසි ලංකාව පාලනය කරන 1796 ඉඳලා එනවා 1800 ඉඳලා 1900 දක්වා අතර කාල සීමාව 19 වෙනි සියවසේ ළඟේ 19 වෙනි සියවසේ ඉංග්‍රීසි ලංකාව පාලනය කරන සමය තමයි මේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ලංකාවේ මේ ශාසන මෙහෙය ශ්‍රී ලාංකික ජනතාව ජාතිය වෙනුවෙන් තමයි කාර්යභාරය ඉටු කිරීම ආරම්භ කරන්නේ. එහෙනම් ඒ කාලසීම පුනරුදයක් ඇති වුණාලු. මොකද්ද පුතා පුනරුදයක් ඇති වුණා කියලා කියන්නේ? දියුණුව. පුනරුදය කියන වචනේ හැදිලා තියෙන්නේ පුනරුදය කියන එකෙන්. පුනරුදය
පුනරුදය කියලා කියන්නේ පුතේ නැවත ඇති වුණා කියන එක. පුනරුදය කියලා කියන්නේ නැවත යලි ඇති පිටි වුණා කියන එක, නැවත ඇති වුණාලු. හරිද? ජාතිය පිළිබඳව ජාතිය පිළිබඳ හැඟීමක් නැවත ඇති වුණා කියන දහ තමයි පුනරුදය කියලා කියන්නේ. හරි. එතකොට ඒ කාල සීමා භික්ෂුන් වහන්සේ. හරි. බඳුන් වෙනවා කියන වචන අර්ථයෙන් ටකල බඳුන් වෙනවා. ලක් වෙනා. බඳුන් වෙනවා කියන එක ලක් වෙනවා වගේ අදහසක් නෙත්තම් අපි කියන යොමු වෙනවා වගේ අදහසක් නේ කියන වගේ අදහසක්. ඒතර මෙතන කියන්නේ ওই 19 වසරේ විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලන සමය තුල ලංකාවේ ජාතික පුනරුදය සඳහා භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා කියන එක තමයි මේකෙන් මේ අදහස් කරන්නේ. ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළා කියන එක තමයි අදහස් කරන්නේ. හරිද? හරි. අපි ඊළඟට යනවා. දැන් ඔන්න ඔයා ලියා ගන්න උතර මාතෘකාවක් හැඳින්වීම කියලා. පාඩේ මාතෘකාව ලියලා ඉවරලා හැඳින්වීම කියලා ලියා ගන්න. මම පාඩම අවසන් වුණාන් පස්සේ ඔයාගෙන් බලනවා මේ ටික ලියලාද කියලා. මොකද හැඳින්වීම. හරිද? ඊළඟට ඔන්න අපි උද්ෘත අවස්ථා ටිකක් එනවා. මෙන්න මේ උද්ෘත අවස්ථා ටික පොඩ්ඩක් විශේෂයෙන් බලා ගන්න අවස්ථා සම්බන්ධය සඳහා. බලන්න මේකේ පළවෙනි වචනෙට මම අවධානය යොමු කරනවා. මේ උද්ෘත අවස්ථාවේ සම්බන්ධය පළවෙනි අවස්ථාවට මම යනවා. ඒ තමයි අශ්වකුර. අශ්වකුර කියන එකට වෙන වචන මොකද්ද පුතේ? අශ්වකුර කියන්නේ මොනවද? අශ්වකුර අශ්වයන් අපි අහලා තියෙන මොකද්ද මේ අශ්වකුර කියලා කියන්නේ මොනවද? මොකද්ද? අශ්වයන්ගේ පාදල අශ්වයන්ගේ ආරක්ෂාට පිහිටා ඇති අවය අවයව. ඒ කියන්නේ අපිට නැද්ද මේක? නේස. ඒ කියන්නේ නිතරම ඇවිදින සත්තුන්ටද මේ තියෙන්නේ? මේක නිකන් මොන වගේද? යකඩියක් ඒක තද්ද. මේකට අපි අදහස් ඉක්කොත් මේක නිකන් නියපොත්තක්. විශාලව වැඩුණු නියපොත්තක්. අශ්වයාගේ කකුලේ තියෙන විශාල වැඩුණු නියපොත්තක් තමයි අශ්වකුර කියලා කියන්නේ. ඒක කුරයක්. හරිද? දැන් හරක්ටක් තියෙනනේ. ඔක නියපොත්තම තමයි ඔය. අපිට නැති එයාට විතරක් පිටින විශේෂ වූ නියපොත්තක් තමයි මේ කුරයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට හැම වෙලේ ඒ විදිහට අපිට වැඩින්නේ නැහැ කියන එකයි ඔකෙන් අදහස් ඉන්නේ. හරිද? අශ්වකුර. දැන් මේ අශ්වෙන් අශ්ව කරත්තෙන් ගමන් කරනවා. කවුද මෙතන අශ්ව කරත්තෙන් ගමන් කරන්න ඉක්මන් කළා කියන්නේ? මිගෙල් නැති බලවත් ක්‍රිස්තියානි මුදලිතුමා. ආන්න හරි. හරිද? අශ්වකුරේ ගමන් කරනවා. හරිද? ඔයක අදහස මතක තියාගන්න. උතර මන් දෙනවා මාත්‍රකාවක් එතකම් පොඩ්ඩක් ඉන්න. ඊළඟට මුදලි කෙනෙක් කියන්නේ කාටද? මිගෙල් කියලා කියන්නේ ක්‍රිස්තියානි මුදලි කෙනෙක්. කවුද මිගෙල් මුදලි කෙනෙක් කියන්නේ කාටද? මුදලයි ආ පූජකෙක් කෙනෙක්. මුදලි කෙනෙක් කියන්නේ කාටද කියලා මං අහන්නේ. මුදලාලි කෙනෙක්. නැත නැත. ගමක් පාලනය කරපු කෙනෙක්. මොකද? ගමක් පාලනය කරපු කෙනෙක්. අන්න හරි. අන්න හරි. ඉස්සර අපේ රට පත්තු වලට කෝර වලට බෙදලා තිබ්බා. කෝරළේ මහත්තය කියලා එහෙම ආවා. කෝරළේ කියලා බෙදලා තිබ්බා. ඒ කෝරළේ විදිහට බෙදලා තිබුණා. පත්තු විදිහට බෙදලා තිබුණා. ගම පත්තුව කෝරළේ පළාතස පරිපාලනේ පහසු ලංකාව බෙදලා තිබුණා. බෙදලා ඉවර ගම දානස් ඔය එනුක તો විධානෙත් තේරි කොටසන්. අන්න හරි. ඔය කියන්නේ අන්න විධානේ. ඒ වගේ අපේ රට පරිපාලනේ පාසලද විවිධ විදිහට බෙදලා තිබුණා. මේ බෙදලා තිබිච්ච ඒවායේ ඒව පාලනය කරන්න සමහර දේශීය අය වෙන්න පුළුවන්. නැත්නම් විදේශින් ආපු මුලික කාලේ විදේශීය නිලධාරීන් භාවිතා කරන්නේ. භාවිතා කරද්දී ඔවුන්ට ওই පරිපාලනේ පහසුට භාවිතා කරපු එක චරිතයක් තමයි මුදලි කියලා කියන්නේ. මුදලිතුමා කියලා කියන්නේ පරිපාලනේ පහසුට භාවිතා කරපු කෙනා මුදලිතුමා කියලා කියන්නේ. ඔහු නමින් එයා සාමාන්‍ය ප්‍රාදේශීය භාරතීය ගම්මුලා දෑනිය වගේ කෙනෙක් මුදියන්සේ කියලා කියන්නේ. අන්න යා නිලධාරිය මුදියන්සේ කියලා කියන්නේ මෙයාටම තමයි මුදලිතුමා. ඒතර මෙයා මේ කරත්තෙන් යනවා. මෙයා යනකොට පාරෙන් ඉන්නව කවුද? ගොන් කරත්තේ එක්කෙනෙක් ඉන්නවා. ඒක අයින් කරගන්න ඕනේ කියලා මෙයාගේ විශ්වාසයක් තියෙනවා. හරිද? එතකොට මේක ඊළඟ වචනේ තමයි මානේ. මානේ මම කලින් කතා කරලා තියෙනවා. මානේ කියලා කියන්නේ මොකද්ද? ආඩම්බරකම් ආඩම්බරකම. ආඩම්බරකම මාන්නේ. මාන්නේ ආඩම්බරකම අහංකාරකම කියලා අපි ගන්නවා. අහංකාරකම ආදී කියලා අපි ගන්නවා මානේ කියන එක. එතකොට මානේ කියලා කියන්නේ වැනිට් වැනිට්‍රි කියලාත් අපි එකට කියන වැනිටි කියලාත් කියනවා මානේ කියන එකට. ඊළඟට මානේ. හරිද? මානෙන් මේ මුදුරිතුමා බොහොම කෝප වෙලා කෝපයට පත් වෙලා මානෙන් ජගතා කියන වචනේ අර්ථය කියන කවුද? කවුද මේ මහ ජගතා? ජගතා උගත් උගත් කියන එක ආ උගත් කියන එක
උගත් කියන එක ලක්කා නෙමෙයි. ලක්කා ලොක්ක අන්න හරි ඔන්න ආවචනේ. කවුද මේ ලොක්කා? ආ කවුද මේ ලොක්කා? කවුද මේ බලවතා? කවුද මේ 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 බලසම්පන්න මිනිහා? නැත්නම් බලසම්පන්න කෙනා. හරි කියලා කිව්වා. නේද? එහෙම කිව්වා. හරි ළඟට කිව්වෙලා මෙතන විපිරිසරයි විපිරිසරවේ කියලා. මොකද්ද විපිරිසරයි කියලා කියන වචනේ? බය වෙන ඉඩියාවෙන් ඉන්න ඇවුනේ. බය වෙන බය වෙලා ආයෙත් වැඩි වගේ අදහසක් විපිරිසර වෙනවා. හරිද? ඔය කියන වචන කතා පිලිසර කියලා කියන්නේ පිලිසර පිලිසඳර කියලා ගන්න පිලි පිලි කියලා පිලිසර වචන විවහාර කරන විපිරිසර කියලා කියන්නේ වචනයක් විවහාර කර ගන්න බැරුව නැත්තම් දෙගිඩියාවට මගේ පත් වෙනවා කියන අදහසක්. හරිද? දැන් දැන් කරත්තේ දක්වගෙන යන ඕනසිය මුකුත් හිතාගන්න බැහැ. දැන් කරත්තේ ඇතුළේ කවුද ඉන්නේ? ආමුදුරණ වහන්සේ නමක් ඉන්නවා. එතන මේ උද්ෘතිය මතක තියාගන්න. දැඩිස්වරෙන් කියලා කියන්නේ දැඩිස්වරෙන් කියලා කියන්නේ මහා හයියෙන් තදින් තදින් කතා කරනවා. එතුමා ඉන්න කෙනා තදින් කතා කරනවා. ගිහි කල කියලා කියන්නේ පැවිදි වැඩි දෙන කලින් කාලය. මේ උද්දෘත ටික බලා ගන්න මේ විශේෂයෙන්ම පාඩමට අදාළව සමච්චල් කියන වචනේ අර්ථයක් දෙන්නටක් ගාලා. විහිළු 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 නේ අපි කියනවා මේ මොකින් වගේ එකක්. මොකින් නේද? හෙලා දකින්නවා, සමච්චල් කරනවා, විහිළුවට ලක් කරනවා, සරදම් කරනවා. හරි ඊළඟට අනිත් වචනේ තමයි මුදුස්වරයෙන්. මුදුස්වරයෙන් කියන්නේ මොකද්ද? පහත් හඩි මුදුස්වරයෙන් කියන්නේ පහත් තනින්ද සිහින් හඩකි සිහින් නඩක. අපි කියනවා මේ සිහින් හඩක් කියන එකත් හරි නේද? මේ කියන්නේ සංසුන් හඬකින් වගේ එකක්, ලයන්විත හඬකින්. හරිද කියලා මේ කේන්ති ගන්න එපා. උපාසකුන් නැහැ. පවසා තමා කවරද දැමුදු සරිප. උපාසකුන් නැහැ කියන්නේ කාටද පුතා? කාටද දැන් ඔයගොල්ලෝ උපාසකුන් නැහැ කියලා කතා කරන්නේ? කාටද උපාසකුන් නැහැ කියන්නේ? බුදුදහම. බුදුන් දහම් සංඝුන් සරණ ගිය තැනැත්තට උපාසකුන් නැහැ කියලා කියන්නේ. ඔගොල්ලොත් එහෙම ගිහිල්ලා නෑ. ඔගොල්ලොත් උපාසකුන් නැහැලා තමයි. හරිද? හරි. ලියාගන්න පුතේ දෙන්න මෙන්න මෙහෙම. මුදලිතුමාහා 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 ගුණානන්ද හිමියන් අතර සංවාදේ. මුදලිතුමාහා ගුණානන්ද හිමියන් අතර සංවාදේ. මුදලිතුමා හා ගුණානන්ද හැදීම හිමියන් අතර සංවාදය. දැන් ඔයගොල්ට මතක් වෙන්න ඕනේ එතන ඒක සංවාදය. කොතනද ලියන්න ඕනේ ඒක? පුතේ දැන් අපි බාඩේ මාතෘකාවලියම ඊළඟට අපි ඉස්සෙල්ලම ලියුව හැඳින්වීම කියලා ඊළඟට අපි ලිව්වා. හැඳින්වීමෙන් පස්සේ තමයි මේ අපි ලියන්නේ. මුදලිතුමා හා ගුණානන්ද හිමියන් අතර සංවාදය. එහෙම කිව්වම ඔයාලට මම මේ පාඩම රචනා සාරාංශයකට ගන්න මේ. පාඩම සාරාංශ කරනවා. මම කරන්න ඕනේ ඒකයි නිසා සාරාංශ කිරීමක් කරන ඒ කොටස් වලට අදාළව. හරිද? යනක ලියන ගමන නේද ඉන්නේ? දම්සදී ඔල්සර් කලියන්න ඕන හැමෝම. මම පාඩම ඉවර කළා මම අහනවා. අනකොට ලිය පෙන්නන්න පුළුවන් මට තියන්න ඕන සෑයි පාඩමේ. කියන්නේ මොකද පුතේ? සෑයි කියන්නේ වාක්‍ය මුදලිතුමා හා ගුණානන්ද හිමියන් අතර සංවාදය. සංවාදය මුදලිතුමා හා ගුණානන්ද හිමියන් අතර සංවාදය. හරිද? හරි අපි ඊළඟට යමු ඉක්මන් කරලා. තුන්වෙනි දෙවෙනි එක වෙලිව්වේ ඊළඟට අපි යනවා. මම චේදින් චේදිර යනවා. යටත් තිස් සමය ගැන අපි කතා කරගෙන අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. යටත් තිස් සමය කියලා කියන විද්‍යාන්නේ නැත්නම් එංගලන්තයේ යටත් ලංකාව පාලනය කළ 1996 සිට 1800 සරි 1944 දක්වා වූ කාලයට නේද? ඒ කාලය තමයි කියන්නේ. හරිද? පහන් ටැඹ කියන්නේ මොකටද පුතා? පහන් පහන් ටැඹ කියන කනුව වචනේ අර්ථය කියන්නේ පහන් කනුව පහන් කණුවක් නේද? ලාම්පු කණුවක්. පහන් ටැඹක් කණුව. ටැඹ කියන්නේ කණුවටනේ. පහනක් මුදුනේ තියෙන කණුවක්. පහන් ටැඹක් ලෑම්පොට් කියලා කියන්නේ. ඊළඟට වාදාබි සිංහ. සෝරි වාදීබ සිංහ. වාදීබ සිංහ ඒ කිව්වේ? වාදයට බය නැති අන්න හරි. වාදයට බය නැතිං වාදයෙන් බල සම්පන්න. වාදා වාදා සෝරි වාදීබ සිංහ වාදයෙන් බල සම්පන්න.
මෙතන අපි ගත්තොත් වාදීබ සිංහ. හරි, අපි ඉස්සරහට යමු. පුරාණදී තව මේ සංවාදයේ සම්බන්ධ කාරණා සමයි ඉදිරින් අහනවා. පාන් සිතින් කියන වචනේ අර්ථය කියන්නේ පාන් සිතින් කියන වචනේ අර්ථය කියන්න දක්ගල සංසුන් සංසුන් සිතින් සංසුන් තිත් සිතින් කියන එක පැහැදුණු සෝරි සංසුන් සිතරත් වඩා හොඳයි අපිට පැහැදුණු සිතින් කියන එක පැහැදුණු සිතින් ශ්‍රද්ධාවෙන් ගන්න පුළුවන් මොකද පුතේ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවෙන් කියන එකත් ගන්න පුළුවන් මම හිතන්නේ වඩාත්ම උචිත පහන් සිතින් කියන එක පැහැදුණු සිතින් කියන ප්‍රසන්න සිතින් ප්‍රියමනාප සිතින් වගේ එකක් මොකද ඉංග්‍රීසියෙන් අපි ගත්තොත් ප්ලීසන්ට් වගේ එකක් ඔය ගන්න ප්ලීසන්ට් ප්ලීසන්ට් වගේ එකක් හරි ඊළඟට පුතේ තියෙන්නේ ඊළඟ මාතෘකාව ලියාගෙන ඉන්න ඉක්මනින් ඊළඟට තියෙන්නේ පාඩමට අදාළව ගත්තොත් ඊළඟ මාතෘකාව ලියාගන්න අතර සැකිල්ලේ සැකිලි කාරණාව ලියාගන්න ජීවන තොරතුරු කියලා ජීවන තොරතුරු මොකද පාඩමේ කතා කරන්නේ මොහොතියත් ඒ ගුණානන්ද හිමියන් පිළිබඳ හිමියන් හිමියන් පිළිබඳ ඒ නිසා උන්වහන්සේගේ ජීවන තොරතුරු ටිකක් තමයි මුල් කොටසේ තියෙන්නේ ජීවන තොරතුරු ජීවන තොරතුරු ජීවන තොරතුරු ගත්තොත් මොහොතියත් ඒ ගුණානන්ද හිමියන් 1823 පෙබරවාරි 9 වෙනිදා තමයි උපත ලැබලා තියෙන්නේ පෙබරවාරි 9 එක ලබන මාසේ 9 වෙනිදා ඉපදිලා තියෙන්නේ ගාල්ලේ බලපිටියේ මොහොට්ටිවත්තේදී ඒ නිසා තමයි මොහොට්ටිවත්තේ කියන නම එන්නේ. ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ටත් තියෙන වාසකමක් හැමෝටම තියෙන නේද? දුල්ලට වාසකමක් තියෙන සාරදාට තියෙන වාසකමක්. මේ වාසකම කොහෙන්ද අපිට ආවේ සාමාන්‍යයෙන් එන්නේ කොහෙන්ද? ඔයාට වාසකම එන්නේ කාගෙන්ද? පියාගේ පාර්ශවයෙන් නේද? තාත්තගෙන් එන්නේ සාමාන්‍යයෙන් එහෙමයි. එතකොට ඒක පරම්පරාවෙන් එන එකක්. දැන් අපිට එන්නේ පරම්පරාවෙන් එහෙම නැත්නම් තාත්තගෙන් එන වාසගම භික්ෂුන් වහන්සේලාටත් වාසගමක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා වාසගම වෙනස්. මොකක්ද ඒකේ ස්වභාවය? තමන් උපන් ගමින් හරියට හරි සාරදා. භික්ෂුන් වහන්සේලාට තමන්ගේ වාසගම ලැබෙන්නේ නමට වාසගම ලැබෙන්නේ ඉපදිච්ච ගමෙන්. ඉපදිච්ච ගමෙන්. දැන් කොහේ මොන පන්සලේ ලංකාවේ ලංකාවේද ලෝකේ මොන පන්සලේ හිටියත් භික්ෂුන් වහන්සේ ලැබෙන නම ගමේ නම ලැබෙන්නේ වාසගම. ඒ නිසා ඒක ගමට ගෞරවයක් නම්බුවක්. බලන්න ඔය ගොල බලන්න නේද දොඩම් පහල රාවුල හිමි නේද? එහම අපි කියන උඩුවේ ධම්මාලෝක මේ නම් එන්නේ කොහොමද එන්නේ? උන්වහන්සේ ඉපදිච්ච ගමේ නමේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට නම ලැබෙන එක සුවිශේෂයි වාසගම ලැබෙන ක්‍රමේ. හරිද? හරි. දැන් ජීවන තොරතුරු අපි ගත්තේ උන්වහන්සේගේ උන්වහන්සේගේ ගිහි කල නම තියෙනවා ගින්ගමලද්දු මිකෙල් මැන්දිස් කියලා. පියාගේ නම තියෙනවා ගින්ගමලද්දු අසනේරිස් මැන්දිස් කියලා. මා මිල්ඩෝ ද සිල්වා මැතිණිය කියන අදහස තියෙනවා. පුතා චතුර කියන වචනේ අර්ථය කියන්නේ චතුර දක්ෂ කතිකත්වය. අන්න හරි. දක්ෂ කියන එක චතුර කියන සමර්ථ දක්ෂ කියන එක හොඳේ. චතුර කියලා කියන්නේ කතික කතිකත්වයට දක්ෂ වගේ එකක්. හරිද? හරි ඊළඟට ලියාගන්න උතේ මාතෘකාව අර සැකිල්ල ඊළඟ කාරණාව අධ්‍යාපනිකතු අධ්‍යාපනය අධ්‍යාපනය කියලා ලියාගන්න. අධ්‍යාපනය කියන තමයි උන්වහන්සේගේ ගී අත් ගී අත් ගී කලත් පැවිදි කලත් අධ්‍යාපනය පිළිබඳ ඊළඟට විස්තර තියෙන්නේ. බලපිටි මොහොට්ටියත්තේ මේ ගම්පිය සිකන ගමේ කලින් කතා කරලා දෙනවා. රජේ පාසලක තමයි පාසලක් තිබුණ නැහැ ඔහුට අධ්‍යාපන ලබන්න. එනිසා අකුරු කරන්න සිදුනේ ගමේ පිරි ක්‍රිස්තියානි දේවස්ථානයේ ක්‍රිස්තියානි ආගම ඉංග්‍රීසි අධ්‍යාපනයත් එක්ක ආපු එක. ඉතින් පූජකක මඟ පෙන්වී අර තමයි අධ්‍යාපන කටයුතු හදාරන්නට අවස්ථාව හිමි වෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ක්‍රිස්තියානි දේවස්ථානය කියන්නේ මොකද්ද පුතා? මේකට වෙන නමක් කියන්නේ? ක්‍රිස්තියානි පල්ලිය. ආ ක්‍රිස්තියානි පල්ලිය. පල්ලිය කියලා කිව්වත් කමක් නැහැ. නේද? ඒ පල්ලිය කියලා කිව්වත් කමක් නැහැ. පල්ලිය කියන එක තමයි ක්‍රිස්තියානි දේවස්ථානය. දැන් පල්ලිය තමයි අධ්‍යාපන කටයුතු හදාරන්න අවස්ථාව ලැබෙන්නේ. හරිද? ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ඊළඟතුරුව ඉංග්‍රීසි භාෂාව ටිකක් හැදෑරුවා කියලා කියනවා. ජීවන ගමන කියන වචනේ අර්ථය කියන්නේ ජීවිතය. ජීවිතය. ජීවිතය වගේ එකක්. ජීවන ගමන ජීවත් වෙන කාල සීමාව ජීවිතය කියන එක.
අවුරුදු 20 සපරෙද්දී අවශ්‍ය අවශ්‍ය කියලා කියන්නේ මොකක්ද? අවශ්‍ය අවශ්‍ය කියලා කියන්නේ අවශ්‍ය වමනා වුණා කියන එක. necessary වුණා. needed කියලා කියන්නේ මේ අයට මුලින් ඉවර අවශ්‍ය වෙලා තියෙන පල්ලි පූජකවරයෙක් පූජකවරයක් ලබා ගන්න. පූජකවරයක් කියන එක කිදේරු මොකද්ද? අතෝ ක්‍රිස්තියානි ආගම පතුරවන එක්කෙනෙක්. ක්‍රිස්තියානි ආගම පතුරු නැත් අපි කියන ක්‍රිස්තියානි ආගම ඒ ආගමික වතාවත් සිදු කරන කෙනෙක් බවට ක්‍රිස්තියානි ආගමේ නැත්නම් පල්ලියේ ආගමික වතාවක් පවත්වන කෙනෙක් බවට පත් වෙන තමයි ඒ වෙන එකක් ලබා ගන්න තමයි උන්වහන්සේ ඔබට උමනාවට ගිහි කල අවුරුදු 20 වෙද්දී. හැබැයි ඒබ්‍රහම්ද සිල්වා නැමැති බලපිටි මහමුදලි කියන මුදලි කෙනෙක් කරා ප්‍රාදේශීය පාලකෙක්. මේ නමත් මතක තියාගන්න දල වශයෙන් ඔයගොල්ලෝ ඒබ්‍රහම්ද සිල්වා කියන බලපිටි මහමුදලිගේ ආධාර උපකාරයද කොළඹ වෙස්ලි විදුහල්ට දැනටත් තියෙන ප්‍රසිද්ධ මේ පාසලක් වෙස්ලි විදුහලට ඇතුළත් වෙන අවස්ථාව ලැබෙන ඉංග්‍රීසි භාෂාව හදාරන්න මිගේ තරුණට අවස්ථාව ලැබෙන දැනුම් පිපාසයෙන් දැනුම් පිපාසය කියන වචනේ අර්ථය මොකද්ද? දැනුම ලබා ගැනීමට තිබ්බ උනන්දුව. අන්න හරි. එක දිගට දැනුම ලබා ගැනීමට තියෙන නැත්තම් දැනුම එක දිගට පවත්වාගෙන දැනුම ලබා ගැනීමට තියෙන උනන්දුව තමයි දැනුම් පිපාසය කියලා කියන්නේ. වෙස්ලි විදුහලෙන් සයුරේ අර ඒ තමන්ගේ දැනුම ලබා ගන්න පුළුවන්කමක් ඔහුට ලැබෙනවා. හරිද? ඊළඟට ඉතින් ඊළඟකේ තියෙන අධ්‍යාපනයේ තොරතුරුමයි හරිද බලපිටිය අපහු සුධර්මවාසී සිර ගුණරත්න තෙරුන් වහන්සේ යටතේ ශාස්ත්‍රීය අධ්‍යාපන තරණ මිගෙල් අන පාලි සිංහල පාලි සංස්කෘත හා බුද්ධ ධර්ම මැනේ ප්‍රගුණ කරා ප්‍රගුණ කළා කියලා කියන හොඳින් හැදෑරුවා කියන එක ප්‍රගුණ කළා කියලා කියන හොඳින් හැදෑරුවා කියන එක හොඳින් ඉගෙන ගත්තා කියන එක හොඳින් ඉගෙන ගන්න අවස්ථාව හිමිරුම් ඊළඟට භික්ෂුන් වහන්සේ පවණක් දුර්ලභ හැකියා තුන පුස්කොළ පොත් මොනවද පුතා පුස්කොළ පොත් කියන්නේ අතීතයේ ලිවීමට භාවිත කරපු පොත් මොනවද ඒ මොනවද හදලා තියෙන්නේ? තල්කොළවල තල්කොළ වලින් තල්කොළ වලින් හදාගත්ත පොත් වලට තමයි පුස්කොළ පොත් කියන්නේ. එතකොට මේ මේ මෙයාට හරි දුර්ලභ හැකියාවක් තිබුණා. මොකද්ද මේ භික්ෂුන් වහන්සේලාට විතරක් තියෙන මේ දුර්ලභ හැකියාව තමයි ඔහුටත් තිබුණේ. තාම පැවිදිලා නැහැ නේ. පුස්කොළ පොත් සම්පාදනය කිරීමේ නැත්තම් රචනා කිරීමේ හැකියාව ඔහුට ලැබිලා තියෙනවා. හරිද? හරි. ඊළඟට අපි ලියාගෙන ඊළඟ කොටස ඊළඟ මාතෘකාව ලියා ගන්න අනුමාතෘකාව. නැත්තම් ඊළඟ කරුණු කාරණාව. සර් මේ කීවෙනි කරුණද? අපි වෙලිය යන්නේ හතරවෙනි එක නේද සාරදා? හරි. සර් පහනෙමෙයි. පළවෙනි එක ලිව්වේ මොකද්ද? පළවෙනි එක ලිව්වේ හැඳින්වීම. දෙක ලිව්වේ අපි මොදලිතුමා සහ මොදලිතුමා සහ ගුණරත්න හිමියන් අතර සංවාදය. තුන්වෙනි එක අපි ලිව්වේ ජීවිතතරු. එහෙනම් පස්වෙනි එක තමයි. ජීවනතරු හතරවෙනි එක අපි ලිව්වේ අධ්‍යාපනයේ පස්වෙනි එක අපි දැන් ලියන හදන්නේ නේද පස්වෙනි එක. පැවිදි දිවියට පත්වීම. පැවිදි දිවියට පත්වීම. ගුරුලියන අතර මම කියාගෙන යනවා පැවිදි දිවියට පත්වීමට අවස්ථාව හිමි වෙනවා. මේ පැවිදි දිවියට පත්වීමට අවස්ථාව හිමි වෙන්නේ දොරන්දුව කියලා කියන ඔයගොල්ලෝ දන්න මේ ගාල් ප්‍රදේශයේ දොරන්දුව පැත්තේ තියෙන විහාර මහා විහාරස්ථානයක්. ඒ විහාරස්ථානයේ පින්කමක දැක බලා ගන්න අවස්ථාව ලැබුණ අවස්ථාවේ පන්සල දින කීපයක් නතර වෙනවා පින්කමේ කටයුතු සහාය ලබා දෙන්න. ඒ ඒකෙදි තමයි ඔහුට බුදුදහම පිළිබඳ යම්කිසි පැහැදීමක් ඇති වෙන්නේ. මේ පැහැදීම ඇති වෙලා බුද්ධාම පිළිබඳ පැහැදීමක් හිත දෙන වෙලා ඒ විහාරේ ගරු තෙලිකඩ හඳුරන වහන්සේගේ අර්ථෙත් මෝට්ටුවක් තිබුණාද කියලා නමින් පැවිදි විදියටපත් වෙනවා පැවිදි වෙනවා පැවිදි වෙලා තුන්යම් රැ කිය තුන්යම් රැ පැවිදි වෙච්ච දවසේම මේ මෝට්ටුවක් තිබුණා ගුණානන්ද හිමියන් තුන්යම් රැ කියලා කියන්නේ මොකද්ද? යාම තුනක් පුරාවට. යාම තුනක් පුරාවට. ඒ කියන්නේ පුතේ රාත්‍රිය කොටස් තුනකට බෙදෙනවා. කොහොමද බෙදන්නේ? මධ්‍යම රාත්‍රියේ. ඔය කියන්නේ කාලය විතර ගත්තොත් කොහොමද බෙදන්නේ අපි? තුන් යම. උදේ මෙහෙමයි බෙදන්නේ. සවස 6 සිට රෑ 10 දක්වා. රෑ 10 සිට උදේ 2 දක්වා. උදේ 2 උදෑසන 2 සිට උදෑසන 6 දක්වා. මෙන්න මේ කාල සීමා තුනම තමයි තුන් යම කියලා. තුන් යම පුරා. ඒ කියන්නේ ඉලිවෙනකම් මේ කියන්නේ. මාහැඟි කියන වචනේ අර්ථය මොකද්ද? අනර්ග අන ඉතා වටින අනර්ග දහම් දෙසුම පැතුව ඔය උන්වහන්සේ ගැන පැවිදිච්ච දවසේම රෑ ඉලි වෙනකන් වටිනා දහම් දෙසුම පැතුව ඉස්සර නම් ඉතින් ආන් ඉන්නේ දැන් නම් ඉතින් මේ පැයේ බණත් අහන්න බොහොම අමාරුවෙන් කට්ටිය නේද? හරිද? ඒක තමයි විශේෂත්වය. ඊළාට ඒ කරදාල මෙතන මේ ලොකු හාමුදුරු කියන්නේ කාටද පුතා? පන්සලේ හිටපු
ආ තෙලිකඩ හාමුදුරුවන්ගේ නේද? තෙලිකඩ හාමුදුරුවෝ තමයි මේ ලොකු හාමුදුරුවෝ කියලා කියන්නේ. එතෙන්ට ලියාගෙන මාතෘකාවක්. තෙලිකඩ හාමුදුරුවන් හා ගුණානන්ද හාමුදුරුවන් අතර සංවාදය. තෙලිකඩ හාමුදුරුවන් හා ගුණානන්ද හාමුදුරුවන් අතර සංවාදය. කෙටියෙන් අපි මේ ලියා ගන්න හොඳේ. තෙලිකඩ හාමුදුරුවන් හා ගුණානන්ද හාමුදුරුවන් අතර සංවාදය. නායක හාමුදුරුවෝ සහ අතරසේ හාමුදුරුවෝ අතර සංවාදයක් වත් කවන්නේ. දැන් ඒ සංවාදයේදී අපි දකිනවා මේ තෙලිකඩ හාමුදුරුවෝ අහනවා මේ මොකද්ද කියවන පොත? අවවා මේ ක්‍රිස්තියානි ධර්මයේ පිළිබඳ පොතක් කියවන්න. ක්‍රිස්තියානි ධර්මයේ පොඩි නමට මොකද පිස්සුද කියලා අහුවාම ඇය ලොකු හාමුදුරු මොකද කියලා අහුවා බුදු පුත්‍රෝනි මොකටද මේ අන්‍යාය පොත් කියවන්නේ කියලා අහුවා. ඔන්න ඔබේ සංවාදයක් කරනවා. මේකෙන් කියවෙන්නේ මේකෙන් කියවෙන්නේ තමගේ ඥානෙ වර්ධනය කරගන්න හාමුදුරුන් වහන්සේලා හැම දෙයක් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ කියන එක. හරිද? බුදු පුත්‍රයක් කියලා කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ මඟ යන කෙනෙක්. බුදු පුත්‍රයෙක් ගෝලහිමි කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ අටතේ සිටින ඊළඟ භික්ෂුව බුද්ධ. හරිද? ගෝලහිමි කියලා කියන්නේ අත වෙසිකින් නැත්තම් ශිෂ්‍යයි හිමි නම කියන එක. දුරදක්නා නෝන කියලා කියන්නේ දුරදිග බලා කටයුතු කිරීමේ හැකියාව, දුරදර්ශීව කටයුතු කිරීමේ හැකියාවට. හරි, අපි මම කරමු හොඳේ. ඊළඟට ඒ පොත්පත් කියවීම බොහෝ ඇසූ පෙරතැන් ලබා ගත්තා කියන අදහස තමයි එකෙන් ওই කොටසෙන් කියවෙන්නේ. අපි ඊළඟට ලියා ගන්නවා මාතෘකාවක්. මෙන්න මේ ඡේදයේ කාරණා ටිකක් තියෙනවා. මේකේ තියෙනවා වැදගත් කාරණා කීපයක්. අපි ඒකට මාතෘකාවක් ලියා ගන්නවා. ලියා ගන්න. ආගමික පුනරුදයට කළ මෙහෙය. ආගමික පුනරුදයට කළ මෙහෙය. මෙතන තියෙන්නේ ආගමික පුනරුදය වෙනුවෙන් සිදු කළ කාර්යභාරයක් ටිකක්. ආගමික පුනරුදේ වෙනුවෙන් සිදු කළ කාර්යභාරයක් ටිකක් තියෙන එක නිසා මේකත් පොඩ්ඩක් ලකුණු කරලා තියාගන්න. ආගමික පුනරුදේ සඳහා කළ මෙහෙය, ආගමික පුනරුද මෙහෙය, ආගමික ආගම වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය පිළිබඳව මෙතන සඳහන් වෙලා තියෙනවා. ආගමික පුනරුද මෙහෙය. එතකොට මේ ඡේදය ඔයගොල්ලෝ කියවගෙන මම දැන් මේ විස්තර කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කියවගත්තාම ওই මාතෘකාවට අදාළ විතර කරුණු ටිකක් තියෙනවා. උනාසී උපසම්පදා වෙනවා. ඊළඟට බෝධි වෘක්ෂ රෝපණයට 10ක වෙනවා. නේද? විශේෂම නගරාසන්නව තදාසන්න ප්‍රදේශවල ඒවත් එක්ක ආගමික පුනරෝදයට විශාල කාර්යභාරයක් උන්වහන්සේ ඉටු කරනවා. ක්‍රිස්තියානි වාද විගාන විගාතතිය වාද විගාතතිය වාග විගාතතිය කියලා කියන්නේ මොකද්ද? එක කතා කරලා අවසන් කරමු අපි. වාග විගාතති විගාතතනිය නේ, වාග විගාතනිය. ඒ කියන්නේ මොකද්ද? වාග sorry වාද වෙනසීම කියන එක. වාද විගාතනිය කියලා කියන්නේ වාද වෙනසීම. කියන වාද කරලා වාද ඒ කියන්නේ විවාදයේ ජයග්‍රහණය කරන වාග විදත්ති කියලා කියන්නේ ජයග්‍රහණය කරන වාද වෙනසීම කියලා කෙටියෙන් අපිට කියන්න පුළුවන්. වාද සංහාරය කියලා ගත්තා කමක් නෑ. හරිද? බුදුදහම වෙනුවෙන් කළ මෙහෙ නැත්තම් ආග පුනරුදෙස් දහ කළ මෙහෙය උතන තියෙනවා වෙනි කාර්යයන් ටිකක්. හරිද? අපි ඊළඟට යනවා පංචමහා වාද. ඊළඟට ලියාගන්න අතර මාතෘකාව හත් වෙනි එක පංචමහා වාද. පංචමහා වාද පැවැත්වීම. පංචමහා වාද පැවැත්වීම වෙනි ලියාගන්න. පංචමහා වාද පැවැත්වීම. දැන් උතන බුද්ධාවට එල්ලෙච්ච අභියෝග වලට මුහුණ දෙන්න උන්වහන්සේ ප්‍රසිද්ධ වාද මාලාවක් පැවැත්වුවා. ඒකේ එකක් තමයි 1465 බද්දිකමේදී පවත්වපු 1465 කැලණියේදී පවත්වපු වාදය, 1466 උදම්බිට වාදය, 1471 ගම්පොළ වාදය, 1473 පානදුර වාදය. දැන් කොළඹ යන අය කොළඹ යන අය පානදුර පහු කරනකොට දකිනවා භික්ෂුන් වහන්සේ වෙනුවෙන් අම්බපු පිළිමයක්. මොකද දැකපුවා ඉන්නවද? මේ ගාල්ල පැත්තේ ඉඳලා කොළඹ යනකොට පානදුරේ තියෙනවා මේ ගාල්ලේ ඉඳලා යන කොළඹ පැත්තේ යන කොටනම් තියෙන්නේ දකුණු අත පැත්තේ මොහොට්ටි පැත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුවක් තියෙනවා. සාරද දැකලා තියෙනවද? ෆොටෝස් එහෙම දැකලා තියෙනවා. උන්වහන්සේගේ පිළිමයක් අඹලා තියෙනවා පානදුරේ නගරේ තුන් මංසලේක තුන් මං හන්දි තියෙනවා. ලොකු පිළිමයක් අඹලා පානදුරා වාදයට සීගන්න ඕන මෙන්න මේ පිළිමය. හරිද? ඒකත් චුට්ටක් ওই කොළඹ ඉඳලා එනකොට බලා ගන්න පුළුවන්. කොළඹ පැත්තේ යනකොට ගාල පැත්තේ යනකොට බලාගෙන යන්න පුළුවන්. හරිද? මේක මම ඊට වඩා දෙයක් කතා කරන්නේ නැහැ. පංචමහා වාදයන් පිළිබඳව මේ චේත තියෙන්නේ. ඔයගොල්ලෝ පංචමහා වාදයන් පැත්තෙන් කියලා ලියාගත්තා. පංචමහා වාදයේ පංච කියන්නේ පහයි, මහා වාදයේ කියලා මහා වාදයන් පහ.
මේ වචන ටික ඉක්මනට බලාගන්න. සමයාන්තර කියන වචනේ අර්ථය කියන්නේ සමයාන්තර. සියලු දේ පිළිබඳව සමාන වෙත දෙනුම. සියලු දේ පිළිබඳ සමානවට වඩා සමය කියන වචනේ අර්ථය කියන්න පුළුවන්. රට කාලේ දේ සමය. කාලේ රට දේ සමය. මේ දැන් හදාගන්න බන්දුලින කියන්න රට දේ සමය. සමය කියන්නේ මොකක්ද? කාලේ කාලේ දැත පුතා. හටදය සමය වෙනුවෙන් වෙහෙසන අර මම අහන්නේ දම්සදී සමය කියන වචනේ අර්ථය. රට දේ සමය කියන්නේ සමය කියන්නේ මොකක්ද? හටදය සමය වෙනුවෙන් වෙහෙසන මට ඕන තනි උත්තරයක්. ඕන සමය කියන වචනේට උත්තරයක් දැනගෙන ඉන්න ඕන මේක. කාල වකවානුවක් මේ කාලය ගැන නෙවෙයි මේ කියන්නේ සමය කියන එක. ආගම කවුද කිව්වේ? දුලින නේ. ඕස ආව් දුලින ආගම තමයි සමය කියලා කියන්නේ. රට දේ සමය රැක ගන්න ඕන කියලා කියනවා සාරදා. රට දේ සමය රැක ගන්නවා කියලා කියන්නේ රට ජාතිය ආගම රැක ගන්නවා කියන එක. ඒතර සමය කියන්නේ ආගම. එහෙනම් සමයාන්තර කියලා කියන්නේ සමය සමයාන්තර කියලා ගත්තනම් තවත් තේරෙනවා. ආගමනුකූල සමයාන්තර කියලා කියන්නේ පුතේ අම්මා ආගම් පිළිබඳ. ආගම් පිළිබඳ සමයාන්තර කියලා කියන්නේ ඔය එක් ආගම් ගැන. නොඑක් ආගම් ගැන සමයාන්තර කියලා කියන්නේ නොඑක් ආගම් පිළිබඳ. නැත්නම් වෙනත් ආගම් පිළිබඳ කියන එක. සියලු ආගම් පිළිබඳ දැනුම නොඑක් ආගම් පිළිබඳ. එහෙනම් ගුණානන්ද හිමියන් සතුව තිබුණා සමයාන්තර දැනුම. ඒ කියන්නේ ආගම් පිළිබඳ දැනුම. ඇයි අර අපි දැක්කනේ කලින් පොත් කියවනවා. ක්‍රිස්තියානි පොත් එහෙම කියවනේ. එහෙනම් ආගම් පිළිබඳ දැනුම. තර්ක ඥානය. තර්ක ඥානය. තර්ක ඥානය කියලා කියන්නේ තර්ක කිරීම කියලා. ඒ කියන්නේ මොකද්ද? තර්ක තර්කන කියලා කිරීමේ තර්ක හැකියාවට ඥානය. ඇති ඥානෙ. මොකද පුතේ දම්සති කියන්නේ? තර්ක කිරීමේ හැකියාවට ඇති මොකද ඥානෙ. තර්ක කරනවා කියලා කියන්නේ ඇත්තරම? මොකක් හරි දෙයක් එක සටනක් කරන්නේ. අපි ඇත්තරම කිව්වොත් මොකද තර්ක කරනවා කියලා කියන්නේ මේ වාද කර තර්ක කරනවා කියන්නේ මොකක්ද වාද කියන්නේ? යම් කිසි දෙයක් එකහෙරාම පිළිගන්නේ නැතුව ඒකට විවිධ මත ගෙනල්ලා එහෙම තර්ක කරන එක. ඔව් එහෙම තමයි. එහෙම තමයි. පුතා තර්ක කරනවා කියලා කියන්නේ වෙන කෙනෙකුගේ අදහසකට විරුද්ධව අදහසක් ඉදිරිපත් කරන. ඒ කියන්නේ ඒක පිළිගන්නනේ. ඒක බිඳින්න පුළුවන්. තර්ක කරනවා කියලා කියන්නේ වෙන කෙනෙකුගේ අදහසකට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීම හැකියාවට තර්ක කරනවා කියලා කියන්නේ. තව කෙනෙකුට අදහස් තියෙනවා. ඒ අදහස් වලට විරුද්ධව අදහස. විරුද්ධව කියන අදහස තරහයි නෙවෙයි. ඒ තර්ක කෙනෙකුගේ අදහස් බිඳින්න පුළුවන් ඥාණයට තමයි තර්ක කිරීමේ එක වෙන කෙනෙකුගේ අදහස් බිඳින්න පුළුවන්. යා ඒ කියන්නේ ඒ ඉදිරිපත් කරන අදහස බිඳින්න පුළුවන්. ඒ කියන්නේ ඒ අදහස වෙනුවට විරුද්ධ අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාව තමයි තර්ක කරනවා කියලා එක තර්ක ඥානය කියලා කියන්නේ. වාක් චාතුර්ය. මොකද්ද වාක් චාතුර්ය කියලා කියන්නේ? වචන පිළිබඳ වචන හැසිරවීමේ හැකියාව. වාක් චාතුර්ය කියලා කියන්නේ වචන හැසිරවීමේ හැකියාව. මෙතන වැදගත් වචන නිසා මම මේ චේත මෙච්චරලා ගත්තේ. වචන හැසිරීමේ හැකියාව. ඊළඟට පුතා අපරිමිත. අපරිමිත. විරුද්ධ වචන අනන්තව මොකක්ද අපරිමිත වල? විශාල පරිමිත. පරිමිත. පරිමිත කියලා ඔගොල්ලෝ ගණන් වලට මේක කරගන්නවා. පරිමිතයි කියලා කියන්නේ මොකද්ද? සීමාවක් තියෙන. අපරිමිතයි කියලා කියන්නේ සීමාවක් නැති. මේ සීමාවක් නැති ගණනය කරන්න බැරි ඈ ලිමිට්ලස් කියලා අන්ලිමිටඩ් කියලා කියන අන්න ඒක. ඊළඟ අවසාන වචනේ ප්‍රතිවාදී එක තීරණය කරන දෙයක් නෑ. ප්‍රතිවාදී කියලා කියන්නේ විරුද්ධවාදී කියන දහස. හරිද? ඊළඟට ඒ දෙකේ තියෙන අවසාන වාදයේ තියෙනෙත් මෙන්න මේ නම මතක තියාගන්න පුතේ. හොඳයි. දායක මහතෙක් අහන්නේ. හොඳයි. මේක අහන්න පුළුවන් සමහර උද්දෘත අවස්ථාව. දායක මහතෙක් පන්සලට දායකත්ව දක්වන මහත්මයෙක් අහනවා මොකක්ද අහන්නේ? පාන්දර ආදි සූදානම් වෙනකොට මේ තීරණය ගත්තේ හොඳට හිතලා බලද්දි. මොකද රටේ මේ වෙලාවේ ක්‍රිස්තියානි ආගමට රාජ්‍ය අනුග්‍රහය ඇතුළු ක්‍රිස්තියානි ආගම තමයි ප්‍රචලිත වෙලා තිබුණේ. ප්‍රචලිත වෙමින් තිබුණේ. ඒක රාජ්‍ය අනුග්‍රහය තිබුණා. එතකොට එවැනි
රාජ්‍යනුග්‍රහය සහිත ආගමික කණ්ඩායමක් එක්ක තර්ක විතර්ක කරන්න අනේක ගැන තවදුරටත් හිතලා බලවද කියන එක තමයි. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ කොයිතරම් බැරෑරුම් කාර්යභාරයකටද ගුණානන්ද හිමියන් මේ සූදානම් වෙන්නේ කියලා. හරිද? හරි. ඒ නිසා එක පොඩ්ඩ බානදුරවාදීත් සම්බන්ධ නිසා ඒක අයිති නැතර කතා කරන්න අවශ්‍ය නැහැ. හරි. මෙතනද සන්නමේ කියන වචනයක් ගන්න පුතා. දිගටම ඔගොල්ලෝ සාහිත්‍යයේ එහෙම අවශ්‍ය වෙන වචනයක් තමයි සන්නමේ. මම කරමු. සන්නමේ කියන වචනේ අර්ථය මොකද්ද? සන්නමේ විනයක දිල් අපත සංවරකම් සංවරකම. ඒක හොඳ වචනයක්. සංවරකම කියන එක, සංවරකම කියන එක හොඳ වචනයක්. සංසුන් බව, හැදිච්ච කම, හික්මීම. සන්නමේ කියනකොට සංවරකම ගන්න පුළුවන්, ඉවසිල්ල කියනක් ගන්න, ඉවසිල්ලවන්තකමක් ගන්න පුළුවන්. කන්ට්‍රෝල් කියලා කියන්නේ හරිද? ඊළඟට පුතේ තහවුරු කරන්න එකක් ගන්න තැන දෙන්න. තහවුරු කරනවා කියලා කියන්නේ මේ සනාත කරනවා කියන එක අදහසක්. ඒක ලේසි. හරි. ඊළඟට අපි මෙන්න මේ ඡේදේ මොකද කියන්නේ මේ ඡේදර අදහසක් කියන වෙන මේ ඡේද කවුරේ මාතෘකාවක් කියන මේ ඡේද මොනෝ ගැන් තියෙන්නේ කලින් ටිකට මං කිව්වා මේ ඡේද මොනෝ ගැන් තියෙන්නේ නිගෙට වත හිමියන්ගේ ගුණාංග ගැන කියන ආදර්ශවත් දේවල් පානදුර පංචමහා වාදවලින් සමාජයට සිද්ධ වෙච්ච මෙහෙ පංචමහාවාදයෙන් සමාජයේ සිද්ධ වෙච්ච මෙහෙය. තව ලියාගෙන මෙහෙම පංචමහාවාද මගින් ශාස්ත්‍රීය ලේඛන ශාස්ත්‍රීය ලේඛනයට යොමු වීම. පංචමහාවාදයේ මගින් ශාස්ත්‍රීය ලේඛනයට යොමු වීම. ශාස්ත්‍රීය පැත්තට යොමු කරන සමාජය. පංචමහාවාදයෙන් මගින් ශාස්ත්‍රීය ලේඛනයට යොමු වීම. පංචමහාවාදයෙන් මගින් ශාස්ත්‍රීය ලේඛනයට යොමු වීම. හරි. තා පොඩ්ඩයි දින අපි අවසන් කරමු. පංචමහාවාදයෙන් කිරින් මගේ ඒකේ අරා ශාස්ත්‍රීය නැත්නම් අපි කියන ලිපි ලේඛන ආදී මගින් කියවා ගැනීමට අවශ්‍ය අවස්ථාව උදා ගැනීම. හරි. මේක ඡේදෙ ලියා ගන්න. බෞද්ධ අධ්‍යාපනයට සිදු කළ මෙහෙය. මේ ඡේදෙ ලියා ගන්න. බෞද්ධ අධ්‍යාපනයට කළ මෙහෙය. බෞද්ධ අධ්‍යාපනයට බෞද්ධ පාසල් පිටවන්න පිරමුණ ගත්තා. විවිධ බෞද්ධ සමාගම් පිහිටෙව්වා. පිරිවෙන් ආදීට වැදගත්කමක් දුන්නා. හරිද? හරි. හරි. ඊළඟට අපි යනවා මේ ඡේදය තුල තියෙනවා මේ නිහතමානී ගුණය ලියා ගන්න. කෙටියෙන්ම නිහතමානී ගුණය. නිහතමානී ගුණය ප්‍රකට වීම. නිහතමානී ගුණය. නිහතමානී ගුණය. නිහතමානී ගුණය ප්‍රකට වීම. නිහතමානී ගුණය ප්‍රකට වීම. ඊළඟට ලියා ගන්න පුතේ අපවත් වීම. අපවත් වීම. අපවත් වීම. අපවත් වීම අවසාන කාරණාව චරිත ලක්ෂණ.
චරිත ලක්ෂණ කියන එක මුළු පාඩම තුලම ගැප් වෙලා තියෙනවා. චරිත ලක්ෂණ කියන එක මුළු පාඩම පුරාවටම ගැප් වෙලා තියෙනවා. හරිද? හරි. වචන ටිකක් තියෙන වචන ටිකක් ඉවර කරලා මෙමු. වචන ටික. තීක්ෂණ කියන වචනේ ඉක්මන් කළ තීක්ෂණ කියන වචනේ අර්ථය කියන තීක්ෂණ. මොකක්ද තීක්ෂණ කියන්නේ? ඉතා තියෙන බුද්ධියක් ඇති දියුණු තා තියුණු තීක්ෂණ කියන සියුම් කියන එක. තීක්ෂණ කියලා කියන්නේ සියුම්. නැත්තම් මුවහත් වෙච්ච කියන එක නේ. ෂාප් කියලා කියන්නේ ස්ථානවත් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? මොකද්ද ස්ථානවත් ප්‍රඥාව කියන්නේ? කන්ට සුදුසු දැන් නෝ සුදුසු නෝනේ නේද? දැන් සුදුසු නෝන අචිකිතව. අචිකිතව මොකද්ද? අචිකිතව කියලා කියන්නේ ක්ලේසි. චකිතයකින් තොරව. චකිතයකින් තොරව ඉන්ද්‍රකීලයක්. ඉන්ද්‍රකීලයක් ඉන්ද්‍රකීල කියන්නේ මොකක්ද? ඉන්ද්‍රකීලයක් කියලා කියන පුතේ බිම සිටින අපි කියනවා අපි එකට කියනවා මේ බිම හිඳලා තියෙන උසින් අඩු කණුවක්. ඉන්ද්‍රකීලයක් කියලා කියන්නේ බිම සිටවල තියෙන උසින් අඩු ශක්තිමත් කණුවකට තමයි ඉන්ද්‍රකීලයක් කියලා කියන්නේ. බිම සිටුව ඇති ශක්තිමත් කණුව. උසින් අඩු ශක්තිමත් කණුව. වාග්ධාරාව. වාග්ධාරාව රාව ප්‍රතිරාව. වාග්ධාරාව කියලා කියන්නේ වචන සමූහය. මේ වාග්ධාරාව කියලා කියන්නේ වචන සමූහය. වාග්ධාරාව කියලා කියන්නේ වචන සමූහය. රාව ප්‍රතිරාව කියලා කියන්නේ රැව් පිළිරැව් දෙනවා. රැව් පිළිරැව් දෙනවා කියන්නේ දෝංකාර දෙනවා කියලා එක්කෝ වෙනවා කියලා කියන්නේ. හරි. අවසාන වචෙන් සහජයෙන්. සහජයෙන් කියලා කියන්නේ උපතින් උපතින් by birth or inborn. inborn by birth or inborn කියලා කියන්නේ උපතින් කියන එක. හරිද? හරි. එතකොට අපි පොඩක් කිව්වට වඩා කාලි ටිකක් ගියා. කොහොම නමුත් වැඩේ අවසන් කරගන්න ඕනනේ. හරිද? හරි. මේකට උත්තර ටිකක් අක්ගලව මතක් කරගමු. මොටිවට් එක ගුණන දෙමියන් තුල සහජින් පිහිටි විශේෂ කුසලතාව කොහොමද කියලා අහනවා. මොකද විශේෂ කුසලතාවය? ආ චතුර කතිකත්වය. තව ගොඩක් තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. උපතින් පිහිටි විශේෂ ලක්ෂණයක් චතුර කතිකත්වය. ඒක තමයි වැදගත්ම කාරණා. තව පිහිටි ලක්ෂණ තියෙනවා උපතින් නැතුවත් තමයි. ඔකට තුමා ලංකාවට හේතු වාදේ නම් කරනවා. ඔකට තුමා ලංකාවට එන හේතුණු වාදේ මොකක්ද? පානදුරාවාදය. බෝධිරාජ සමිඳුන් සිදු විශ්ව විශේෂ පැහැදිලි කරන පාඩම ආරම්භක කොයි ඡේදෙ තියෙනවා? ගුණානන්ද හිමියන් ප්‍රධානත්වයෙන් සිදු කරන පංචමහා වාද නම් කරන්න පුළුවන් වෙන්නට ඕන. කියමුද බලන්න. පළවෙනි එක මොකද්ද? බද්දේගම වාදය. දෙවෙනි එක කැලණිය වාදය. තුන්වෙනි එක උදන්විට වාදය. අවුනේ උදන්විට වාදය. උදම්මිට වාදය. හතර ගම්පොළ වාදය. ගම්පොළ වාදය. අවසාන එක පානදුරාවාදය. මතකින් කියන්න පුළුවන් වෙන්නට ඕන. හරිද? ගුණානන්ද හිමිගේ චරිතය ගතේගේ ආදර්ශ ලැයිස්තුගත කරන පාඩමේ බොහෝ ආදර්ශ තියෙනවා. මට නිකම් මතක් කිරීමක් කරන ආදර්ශ කීපයක්. නිහතමානිකම. නිහතමානිකම උදාහරණ සහිතව කියන්න ඕන. තව අවස්ථාවක් කියන්න. නිහතමානී චරිත ලක්ෂණ. ආ මොකද්ද චරිත ලක්ෂණයක් ජීවිතේ උනස්? ඒ පුතේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම චරිත ලක්ෂණයක්. ආදර්ශයක් අපිට ගන්න තියෙන. තව ආදර්ශ මොනද උනාසෙන් ගන්න තියෙන? අචකිත ප්‍රතිවාදීන්ට මුහුණ දීම. මොන දේව. ඊළඟට අපි ගත්තොත් එහෙනම් පුතේ මතක තියාගන්න උන්නාසික චරිතෙන් ගන්න තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි අන්තගාමීනෝ. දැන් අපි උදාහරණ ගත්තොත් එක දෙයක් විතරයි අපි හිතන්නේ. අපි බෞද්ධ අපි මෙතන බෞද්ධ ඔයගොල්ලෝ බෞද්ධ කියලා මම හිතනවා සමහර අගමල ඉන්න පුළුවන්. නමුත් අපි බෞද්ධ බෞද්ධ හිතන්නේ බෞද්ධ බෞද්ධාගම පොත් විතරයි කියවන්නේ. බෞද්ධකම එක ආත්මార్థකම්. ඒ වගේ දේවල් නෙමෙයි උන්නාසික ආව. මේ හැම දෙයක්ම ලබා ගැනීම ඥාණය තිබුණා කියන උමනාව තිබුණා. ඒවත් අපි ආදර්ශ විදියට ගන්නට ඕන. උන්නාසික චරිතෙන් අපිට ගන්න තියෙන වැදගත්ම කාරණා. දැනුම ලබා ගැනීම ඉතාම වටිනවා කියන එක. අධ්‍යාපනයේ වටිනවා කියන එක. උන්නාසික දැනුම් පිපාසයෙන් කටයුතු කරා. ඒක අපේ ආදර්ශ විදියට අපේ ජීවිතේට එකතු කරගන්න. තව පාඩම් පුරාවටම ආදර්ශ රාශියක් තියෙනවා. මම මේකේ තියෙන අවබෝධය ලියන්න කියන්නේ නැහැ ඔයගොල්ලොන්ට. නමුත් පුතේ පාඩම් ප්‍රදාලව ඊළඟ දවස් වෙනකොට නිබන්ධනයේ තියෙන කොටස අවසන් කරගන්න. නිබන්ධනයේ තියෙන කොටස අවසන් කරගන්න. නිබන්ධනයට උත්තර ලියන්න. ඒ කියන්නේ නිබන්ධනයේ මෙන්න මේ ටිකට උත්තර
ලියලා අවසන් කරගන්න. මම අපි මම දැන් ඔයගොල්ලෝ පෙන්වන නිබන්ධනයේ කොටතාවක් නැවත පෙන්ලා පාඩම අවසන් කරනවා. මෙන්න මේ කොටස මේක ඔයගොල්ලෝ කියව ගන්න පාඩම සම්පූර්ණයෙන් පොතේ තියෙන කොටස වලට අමතරව ඔයගොල්ලෝ දැනුම මේකෙන් ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ප්‍රශ්න ටිකට ඔයගොල්ලෝ උත්තර ටික ලියන්න ගෙදරදී මොන්ට යතුනද මේ පොත ලැබුවේ කවදාද ඔය ආදී සරල ප්‍රශ්න ටිකක් තියෙනවා ඒවා ටිකක් ලිව්වහම ඔයගොල්ලෝ නැවත පාඩම පොඩ්ඩක් මතක් වෙයි. මෙන්න මේ ප්‍රශ්න ටික උත්තර ලියන්න. මෙන්න මේවට කෙටියෙන් ලියලා මම ඊට ගොඩක් තියලා තිබ්බට 15 වෙනි ප්‍රශ්න අදාළව වර්ෂ වලට අදාළ කාරණා කෙටියෙන් ලියන්න. හරිද? 823 මොකද උනේ 32. 823 මොකද උනේ? පාඩම දාල උනවා චරිතෙත් එක්ක සම්බන්ධ 823 මොකද උනේ? උපත ලැබී මෙච්චර ගොඩක් දේවල් ලියන්නේ නැහැ. ගොඩාක් දිගට ඉඳි තිබ්බට කෙටියෙන් ලියන්න මේ ටිකට කාරණා ටික මම මේක ඊළඟ දවසේ බලනවා. හරිද? මේව නම් අපිට දැන් කරන්න කාලයක් නෑ. නමුත් අපි බලමු මේ ඒ වර්ෂවල දාලා මතකෙ ලියනකොට ඔගොල්ලෝ ලියන්නේ. හරිද? මේව ලියලා තියන්න. සම්පූර්ණයෙන්ම මේ ටික මම ඊළඟ දවසේකට ඔයගොල්ලන්ට බලන්න. හරිද? හැම කෙනෙක් මේක ලියන්න. හරි දැන් මට ඉක්මන් කළා ඔයගොල්ලෝ අද ලියාගත්ත සටහන පොඩ්ඩක් පේනන්ට ගහමු. පාඩම මාතෘකාට දාලා සමිරු මාතෘකා කීයක් අනුකට මාතෘකා කීයක් ආවද? දම්සදි ලියලා 13ක් තියෙනවා. 13ක් තියෙන දුල්ලින ලියලා. හරි දුල්ලින දම්සදි. හරි සන්නිරු. හරි ලියලා සාරද. හරි හරි සන්නිරු ලියවද සාරද? දම්සදි. සමන් පෙන්නෝ. හරි දම්සදි පෙන්නු. හරි තිසල් ලිව්වා. දාන තිසල් කැම්ම එක නෑ නේද? දැන් යනුක යුනාට සටහන තියෙනවනේ. මේ කවරේ ගෲප් එකට දාන්න ඕන කි සටහන හොඳද? ඒක තියෙනවනේ. ඒක දිහා බලාගෙන කතාව ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. දැන් ඔයාට ওই දුන්නේ සැකිල්ලක්. සැකිල්ලක්. සැකිල්ලක් ওই දුන්නේ. හරිද? ලින්දිනේ ලිව්වද? ඒ ලින්දිනේ. ඔව් සර්. බලමු අපි ඊළඟ දවසේ මම බලන. හරිද? එහෙනම් අපි අවසන් කරමු අදට. ලබන සතියේ වෙන මොකුත් වැඩ දුන්නේ නැහැ. මොකද මොකද ලබන සතියේ කරන් දැන් තියෙන එකම වැඩයි තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? යූට් එක සම්පූර්ණ ඉවර කරන්න විසින් පාඩම දාලා අභ්‍යාස ටික කරලා අවසන් කරන්න. ඒ වගේම පාඩමේ අර මාතෘකා යටතේ සූදානම් වෙන්න තිසල් අපි කවිටි ඊළඟ දවසේ බලමු පුතේ. හොඳේ. දැන් මට පොඩ්ඩක් අර මම මේ ඔපරේටරණ කිව්වේ. දැන් බලමු සම්පූර්ණ සූදානම් කරගෙන විසින් පාඩම අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. තව නිබන්ධන ඉතුරු නිබන්ධන වැට් ටිකක් තියෙනවා. අපි ඊළඟ ඊළඟ දවස් සම්බන්ධ වෙමු. හරි දැන් සුභ රාත්‍රියක් වේවා. අයිබෝන්. අයිබෝන් සර්. ගුඩ් නයිට් සර්.